මේ කත නැල වූ ඒ ගී හඬ හොයාගෙන මතකාවර්ජනයක යෙදෙමින් සුරානුස්මරණයක දෙන්න අපි මේ සූදානම් වෙන්නේ. අද ස්වාධීන රූපවාහිනිය නැත්නම් ITN TV එකේ මේ HD මැදිරියේ හැම තැනකම අපි දකිනවා සුනිල් ශාන්තයන්ගේ රූප විවිධාකාරයේ ජීවිත විවිධ තැන්වල රූප මෙතන අමුණලා තියෙනවා. හැබැයි සුනිල් ශාන්තයන් කියන්නේ රූප මාධ්‍යෙන් සින්දු කිව්ව චරිතයක් නෙමෙයි. ඔහුට ජීවිතුන් අතර හිටපු රූප මාධ්‍ය ලංකාවට ඇවිල්ලා අවුරුදු 3ක් ඔහු ජීවිතුන් අතර හිටියත් ඔහුට රූප මාධ්‍යයේ ගීත ගායනා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. අපි දැකලා තියෙන්නේ ඔහු සින්දු කියන සොරේ කට අරගෙන ඉන්න ඒ ලාලිත්‍යයෙන් තිබුණු පින්තූර විතරයි. හැබැයි සුනිල් ශාන්තයන් කියන්නේ නූතන ලෝකය වෙනුවෙන් අපේම වෙච්ච ගීයාරක් නිර්මාණය කළ මේ ශ්‍රී ලංකාවේ පළමු සුපිරි සංගීත තරුව. අදටත් ඔහු තරුවක් ඇයි අපිට හැඟෙනවා. අපි මේ වැඩසටහන ඇතුලේ ඒ තරු ලක්ෂණ හොයාගෙන පියමන් කරන්න සූදානම් වෙනවා. 1915 වසරේ සිංහල අලුත් අවුරුදුදා ජයලදී බද්ද ලියනගේ දොන් ජෝසප් ජෝන් නමින් උපත ලබන සිංහල සංගීතයේ මුලකුරු ලියූ මහා සංගීතවේදියා අප හඳුනාගන්නේ සුනිල් ශාන්ත නමින්. සිය දිවියේ සූඹුල් විය තුළදීම අනන්ත දුක්ඛ දෝමනස්යන්ට මුහුණ දෙන ඔහුට යාන්තම් දෙවසර පිරෙද්දීත් සිය දෙමාපිය දෙදෙනාම අහිමි වූ බවට පත්වන්නේ ආදරණීය ආච්චි අම්මාගේ සෙනෙහසට ඔහුව නතු කරමින්. පොතපතට වඩවටාත් ඇලුම් කළ හෙතෙම කලාවට අත්පොත් තමන්නේ ග්‍රාමීය වේදිකා නාට්‍යයක දුටුගැමුණු චරිතයට පණපෝමින්. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවෙන්ම පළමුවැනියා ලෙස ජ්‍යෙෂ්ඨ විභාගය සමත්වන හෙතම ගුරු වෘත්තියට නැඹුරු වුණා. 1933 ගල්කිස්ස කල්වර විද්‍යාලයේ ගුරුවරියකු ලෙස පත්වීම් ලබන හෙතෙම සිය ගුරු වෘත්තිය අතරේද සංගීතය සහ නාට්‍ය යන අංශ දෙකෙන්ම වඩවටත් නිර්මාණ අධ්‍යක්ෂකම් එක් කරගත්තා. 1904 ගුරු වෘත්තියට සමුදී ශාන්තිනිකේතනයේත් බාත්කණ්ඩේ විශ්වවිද්‍යාලයේත් ශිෂ්‍ය දිවියක් ආරම්භ කළ හෙතෙම 1944 විශාරද උපාධිය සම්පූර්ණ කළා. එහිදී සිතාර් වාදනය සහ ගායනය යන අංශ දෙකෙන්ම පළමුවැනියා වූ හෙතෙම එම දස්කම කළ පළමු ආසියාතිකයා ලෙසද ඉතිහාසයට එක් වුණා. ඉන් අනතුරුව සුනිල් ශාන්තයන් ශ්‍රී ලංකාවට පැමිණ ලංකා ගුවන් විදුලිය සමග සංගීත කටයුතු ඇරඹුවා. ලංකා ගුවන් විදුලියේ පටිගත කළ පළමු ගීය වූ ඕලු පිපිලා, හඳපානේ, හෝකා රැල්ල නගී ආදී ගීත ඔහු සිය මුල්ම නිර්මාණයන් ලෙස එළිදැක්වුවා. මහා වෘක්ෂයක්සේ සෙමරතුන් ඔහු සෙවනේ හැදී වැඩුණු බොහෝ ශිෂ්‍යයන් අදද ශ්‍රී ලාංකේය සංගීතයේ මහා විශිෂ්ටයන් ලෙස අප කාගේත් බොහොමන්ට ලක්වනවා. සිංහල සංගීතයේ මහා සංගීතවේදියා 1981 අප්‍රේල් 11 වනදා සිය 66 වන උපන්දිනයට දින 3කට පෙර මෙලොව හැර ගියේ සැබෑ ශ්‍රී ලාංකේය සංගීතයක පෙර ගමන් කරුවීමේ භාග්‍යවන්ත සටහනද ඔහු නමින් ඉතිහාසය තුළ ලියවමින්. අර ඔබ තැන්ගේ අහපු පූර්විකාවේ අවසානය හරි ලස්සන කතාවක් තියෙනවා. ශ්‍රී ලාංකේය සංගීතයේ පෙරගමන් කරුවාවීමේ වාසනාව කියලා. ඒ වාසනාව ඔස්සේ ලුහු බඳිනකොට මේ සමස්ත විනාඩි දෙක කතාව ඇතුළේ අපිට කතා කරන්න බොහෝ තැන් ඉතුරු වෙලා තියෙනවා. අන්නේ පෙරවදනේ ඉතුරු වෙච්ච තැන් අපි යම් ආකාරයක පර්යේෂණාත්මක සහ විමර්ශනශීලීව ගවේෂණය කරන්න තමයි මේ සභාව සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඒ උද්දීප්තිය උදෙසා අද මේ සභාවට පැමිණ සිටින සුනිල් ශාන්ත පුත් ලංකා ශාන්ත අපි තම ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම ඊට එහා පැත්තෙන් ඉඳගෙන සිටිනවා වසන්ත කුලතුංග. වසන්ත කියන්නේ ඇතරම කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, මට මතකයි මීහරකා චිත්‍රපටයේ පිටපත ඔබේ. ඒ නිසා බොහොම හොඳින් චරිත විශේෂයෙන් අධ්‍යයනය කරන්න පුළුවන් චරිතයක් හැටියට. ඒ වගේම සුනිල් ශාන්තයන් තමන්ගේ ළමා කාලයේම ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා මාධ්‍යවේදීගේ සතු යුතුයම් කොටස ඉටු කරමින් ඒ ඔස්සේ ගවේෂණාත්මකව සුනිලුන් යන කවරෙක්ද කියලා හොයාගෙන ගිය විශිෂ්ට ගණයේ කතුවරයෙක් තමයි විජිත් කුමාර් සේනාරත්න මහත්මා කියන්නේ.
එතුමා සුනිල් ශාන්ත පදනමේ ලේකම්තුමා අපි එතුමා බොහොම ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම සුනිලුන්ගේ සංගීතයේ කුමක්ද? ඒ ඔස්සේ කතා කරන්නේ මොන වගේ ස්පර්ශයන්ද? ඔව් කොහොමද අපේ සංගීතයේ පෙරගමන් කරුවා වෙන්නේ ශ්‍රී ලංකාවේ සංගීතේ? අපේ සංගීතවේදී නාදික ගුරුගේ හිතවත් සහෝදරයා මේ සභාවට එකතු වෙලා සිටිනවා. හරි. අපි ඔක්කොම එකතුව අපි සපත කරමු. කවුද සුනිල් ශාන්ත? ඔව් කොහොමද පළමු සංගීතමේ සුපිරි තරුවෝ වෙන්නේ? මිහිකත නැලව වූ ගී හඬ බවට පත් වෙන්නේ. මම හිතන්නේ ඔප්පු කරන්න ඕන ගීතෙන්. අපේ TM ජයරත්න මහත්මයා පැමිණ සිටිනවා, ඉතාදර කලාකරුවා. අපි ආරාධනා කරනවා මිහිකත නලවාලා ගීතෙන් මේ අපි කතාව පටන් ගමු. ඒක අපිට හොඳ උදාහරණ ප්‍රවිෂ්ටයක් වේවි හොඳ ආරම්භයකට. ඔබගේ සුහදාහට වෙදයි
ගායනා කරපු ඒ ගීතය ගුරුදෙවී සුනිල් ශාන්තයන් ගායනා කළ මෙහි ගත නලවාලා ගීතය හිබුද් දිසානායක මහත්මයා තමයි මේ රචනා කළේ. ඉතින් මගිතර ඒ ප්‍රවිෂ්ඨයේම අපිට හොඳ ආරම්භයක් ගෙන දෙනවා. දැන් අපි මේ සභාවේ ඉන්න හැමෝම ඒට සමවැදිලා ඒ රසවින්ද වගේ මම දන්නවා ස්වාධින් රූපවාහිනී මේ වෙලාවේ නරඹන උදවියත් ඒ රසවින්දි මේ ඉන්නවා. මම ආයෙත් මතක් කරනවා ඔහු රූපවාහිනී ගීත ගැයූ ජනප්‍රිය ගායනෙක් ගායන ශිල්පියෙක් නෙමෙයි. හැබැයි ලංකාවේ සුපිරි සංගීත තරුව කොහොමද ඔහු සුපිරි සංගීත තරුව වෙන්නේ? සුනිල් ශාන්තයන් සංගීත විශාරද උපාධිය ලබා ගන්නේ ප්‍රථම පන්තියේ ප්‍රථමයා විදියට. ඒ නිසා ඔහුගේ ඒක අසම සමයි. එහෙම කෙනෙක් ආයේ සම කරන්න කවුරුත් නැහැ. සංගීතය පිළිබඳ ඉහළම උපාධිය ලැබලා තමයි ඔහු ශ්‍රී ලංකාවට එන්නේ. ඒ පැමිණීමත් එක්කම මේ ශ්‍රී ලංකාවේ සංගීතය විෂය පිළිබඳව එතෙක් නොදුටු වෙනත් පැතිකඩක් වෙනත් ෂෝනරයක් විවෘත වෙනවා සුනිල් ශාන්තගේ පැමිණීමත් එක්ක. හරි. දැන් අපි ඒ ගැන කතා කරන්න සූදානම් වෙන්නේ. අද මෙතන ඉන්නවා විජිත් කුමාර් සේනාරත්න මහත්මයා. ඔබතුමා මම අහලා තියෙනවා ඔබේ අම්මාගේ තිබෙන පුවත්පත් ලිපි එකතුව ඇතුලේ පොළොව කොටන ගායකයා හොයාගෙන 1966 ගිහිල්ලා සුනිල් ශාන්තයන් හමු වෙලා එතුමා ලබා දීපු අර කාවන් විසින් කාදමන සොර සහිත ගීපොත් කීපයක් තෑගි බිලබල එතුමාත් එක්ක සබත්තාව පටන් ගත්ත කලාකරුවෙක්. ගුරු දෙවි උනේ කොහොමද සුනිල් ශාන්තය? එතුමා ගුරු දෙවි සුනිල් ශාන්ත වශයෙන් අපිට හඳුනන්න පුළුවන්. ඉන්දියාවේ රබීන්ද්‍රනාත් ඨාකුර් රබීන්ද්‍ර සංගීතය කියා සංගීතයක් එරට බිහි කරා. ඒක අදටත් ප්‍රචලිතයි. ඒ වගේම අපට අනන්‍ය ලක්ෂණ යුත සංගීතයක් බිහි කිරීමට පුරෝගාමී වූ දිව්‍යමය සංගීතයක් බිහි කරපු පුද්ගලයා තමයි සුනිල් ශාන්ත. ඒ නිසා ඔහුට ගුරුදෙවි සුනිල් ශාන්ත කියන නාමය අතිශයින්ම යුක්තයි. මොකද මොනමොන රැලියාවත් සුනිල් ශාන්තයන් 1940 ගණන්වල ගැයූ ගී අදටත් ඉතා ප්‍රචලිතයි. ඇත්තටම සුනිල් ශාන්තයන් ලංකාව පිළිගත්තේ කොහොමද? නදීක මේකට උත්තරයක් දෙනවනම් මම හිතනවා මේ සුර ඊට කලින් අපි කතා කළොත් ඒ කියන්නේ සුනිල් ශාන්තයන් ලංකාවට සංගීතය හදාරා ඒමට ප්‍රථම ලංකාවේ සංගීතය ඒ කියන්නේ විශේෂයෙන්ම නිදහස් අරගල පූර්ව නිදහස් අරගල යුගයේදී ලංකාවේ සංගීතය ගැන අදහසක් ගත්තොත් මම හිතනවා වැදගත් කියලා. මොකද සුනිල් ශාන්තයන් මැදිහත් වන්නේ විශේෂයෙන්ම මහනුවරුගෙන් පස්සේ නැතිව ගිය ලංකාවේ නාදයක් ලංකාවේ සංගීතයක් හෙළ සංගීතයක් ප්‍රයාමයේදී.
ඉතින් මම හිතනවා ඒක තමයි කතා කළ යුත්තේ ඔහු ඔහු සංගීතාගමනය ගැන කතා කරන්න පළමුව. ඔව්. වසන්ත ඒ කියන්නේ මේ 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 සංගීතය තුලින් නිදහස් සටනක ආරම්භක පුරුක් තබපු ගායන ශිල්පියෙක්ද සුනිල් ශාන්ත කියන්නේ. ඔව්. අතරම සුනිල් ශාන්තයන් තමයි අපිට අපේ සබාදහමේ මුල්ම ගුරුවරයා. අපි පුංචි කාලේ සබාදහම ගැන මුලින්ම ඉගෙන ගත්ත සුනිල් ශාන්තයන්ගෙන්. 40 දශකයේ ඉඳන් මේ දක්වා එතුමාගේ ගීත තුලින් මේ සබාදහම පිළිබඳව අපි මේ පරපුරවල් ඉගෙන ගන්නවා. නමුත් එතුමාට එතුමාගේ සංගීත ගමන සම්පූර්ණ කරන්න ලැබුණේ නැහැ. කිසියම් අභාග්‍යයකින් ඒ ගමන නතර වෙනවා. මේ එතුමාට විශාල අසාධාරණයක් වුණා. ඒ අසාධාරණයට හේතු ඒවා පිළිබඳව නිසි විමර්ශනයක් තවම හරියට වෙලා නැහැ. එතුමාට මේ අපි විසින් ගෙව යුතු වන්දිය ගෙවන්න මේ වගේ වැඩසටහන් තුලින් විතරක් මදි අපි ඉදිරියට විශාල කාර්යභාරයක් සඳහා කරල යුතු කියයි මගේ අදහස අදිෂ්ඨානය. මේ සියල්ලත් එක්ක අපි ගුරුදෙවි සුනිල් ශාන්තයන් හොයාගෙන යමු. මේ හොයාගෙන යනකොට අපිට හම්බෙනවා මේ ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ප්‍රථම වරට මේ ශ්‍රී ලංකාවේ පටිගත කරන ලද පළමු ගීත දෙක. ඕළු පිපිලා සහ හඳපානේ. එකම තැටියේ දෙපැත්තම මහලා තියෙන විදියට. එනිසයි අතීතයෙන් අපි මේ ගීතමය වංශකතාවේ විමර්ශනය අපි පටන් ගමු. ශාසික නිසංසලා ඉන්නවා ගීත ගායනා කරන්න. Thank you.
සුනිල් සාන්තයන්ගේ හැබෑ නිර්මාණත් එක්ක අපි කටයුතු කරනකොට ඔහුගේ නිර්මාණවල යුග දෙකක් තිබෙනවා. ඇත්තටම මේක ගුවන්විදුලියේම යුග දෙකක්. ඒ මුල් යුගයේ මුල් පටිගත කිරීම අර කොටාපාරේ ශ්‍රී ලංකා ගුවන්විදුලියේ තියෙන කාලේ ඉඳන්ම පැවතිලා ඒ පටිගත කිරීම ඔස්සේ ලංකාවේ තැටියකට කැපිච්ච මුල්ම ගීත දෙකෙන් එකක් තමයි ඔබ හඳපානේ ගීතය ඇහුවේ. ඕළු පිපිලා ගීතයත් අහන්න තියෙනවා. දැන් ලංකා සාන්ත ලංකා මේ ලංකාවේ මේ එලිමහන් චිත්‍රපට යුගය පටිගත කිරීම ආරම්භ වෙන යුගයට අයිති. ඔබ රේඛාවත් එක්කම තමයි උපදින්නේ 1956. හැබැයි 56 ඔබ උපදිනකොට ඔබේ තාත්තගේ ජීවිතේ ගුවන්විදුලියේ ජනප්‍රියතම අර සුපිරි තරුව බිහිවීමේ එක්තරා කාලවකවානුවක් ගෙවිලා ගිහිල්ලා ඉවර වෙලා තමයි ඔබට ආපස්සට අතීතය කියවන්න තියෙන්නේ. ඔබ ඒ කාලේ අහලා තියෙන අතීත කතාව කොහොමද? අතීත කතාව අපි කාලෙත් එක්ක තමයි මම දැනගන්නේ. මේ ඒ වුණත් මම අතීතය මම දැන් අතීතය දැන් දකින විදිහ මම ගොඩාක් දන්නවා. ඇත්තට මම විජිත් කුමාර වැනි ඊළඟට තව මහාචාර්ය විනීවිතාරණ ඒ වගේ අපි කීට වෙච්ච ගුණසේකර ඒ ගොඩාක් දෙනෙක්ගෙන් ඔය කතා අහලා තමයි මම ඒ අතීතය හොයාගෙන යන්නේ හොයාගන්නේ පොත් කියවලා. ඉතින් ඒ වගේ මන් තේරුම් ගත්තේ අරන් තියෙන්නේ සුනිල් සාන්තයන් ඇත්ත මේ ඉස්සලා කියන්නේ මට අන්දීප් කියපු අන්තිම වචන ටික තමයි ඔහු අසනීපෙලා ඇඳේ ඉන්නකොට කරන දෙයක් හරියට කරන්න කිව්වා. ඒක තමයි මට කිව්ව මම ඒක කිව්වන් පස්සේ මං ගියා එදා ගියේ හදිසි සිංහල අවුරුද්දට මගේ වැඩපළියට මේ උත්සවත්තිකාරම් ගෙවන්න ඒකට ගියේ. ඒ ගිහින් ඉවරනට ඒක තමයි මම කියන්නේ ඔහු කරෙත් ඒ ටිකමයි. ඔහු බැලුවොත් ඔහු ගෙදර ඉස්කෝලේ ලොකු අම්මගේ පුච්චි කුප්පිලාම්පෙන් පාඩම් කරලා ලංකාවෙන් පළවෙනියට පාසල් හැර යාම විභාගේ පාස් වෙනවා. ඊළඟට එයා ඉන්දියාවේ ගිහිනුත් ඉන්දියා ශාන්තිනිකේතනෙත් ඉතා දක්ෂ ලෙස එයා වැඩ කරලා ඊට පස්සේ බාත්කණ්ඩේට ගියා වුණත් ඔහු කරන හැම දෙයක්ම ඔහු ඒක කරන්නේ පළවෙනි පන්තියේ විශිෂ්ටයා ලෙස පාස් වෙනවා. ඒ කියන්නේ ඔහු වැඩකට අත ගැහුවොත් ඔහුට තිබුණේ ඒක කරන්න ඕන ඊතරම් උපරිම විදියට හොඳින්ම. ඉතින් ඒ නිසාම තමයි ඔහු ලංකාවට ඇවිදින් ඔහු රපට සංගීතයක් ලංකාවේ සංගීතයක් අවශ්‍යයි කියලා හිතාගත්තට පස්සේ ඔහු ඒකට ඒක ඒ වෙනුවෙන්ම ජීවිතේ කැප කරනවා. ඒකල ඔහු කරන්නේ මොකද්ද? ඔහුගේ පානදුරේ පළවෙනි පන්තියක් පටන් ගන්න 1945-46 කාලේ ඔහුගේ එතෙන්දී ඔහුට ඇත්තටම අමරදේවයන් ඇත්තට පණ්ඩිත අමරේ දේවයන් ඔහුට මුලින්ම මුණ ගැසෙනවා. ඒ ජේරන් සිංහ මහත්මයා කියලා තියෙනවා ඔහු අරගෙන කොම චිත්‍රසේනකට. හරි. ලංකා පොඩි පොඩි වෙලාවක් දෙන්න. මොකද අපිට වෙලාව බලන්න මේක වෙලාව කරගන්න ඕන. හරි. චිත්‍රසේනගේ කතාවෙන් පටන් ගමු. ඇත්තට එතෙන්දී ඔහු අඳුරගන්න ඔහු දක්ෂයින් අඳුරගන්න ඉතාමත් දක්ෂයෙක්. ඔහු ඇත්තටම පුහුණු ගුරුවරයෙක්. ඒ නිසා තමයි ඔහු පණ්ඩිත අමරදේවයන් ඔහුගේ පන්තියේ වේජරණ සිංහ මහත්මයා ලියන ඔහුගේ පානදුරේ පන්තියේ ඉඳලා තමයි එයා චිත්‍රසේනකට දවසක් කාර්යකේ දාන ඉරන් එන්නේ. හැවිදින් ඔහුට කියනවා වයලින් එක ප්ලේ කරන්න ගහලා පෙන්නන්න කියලා. ඒ ඔහු ඒ දැකලිවෙලා චිත්‍රසේන මහත්මයා ඒ ගැන සතුටු වෙලා සුනිල් සාන්තයන් කියන දෙයක්ත් කියලා පිළි අරගෙන ඔහුවත් නවත්ත ගන්නවා චිත්‍රසේන. එතන ඒ කලායතනේ. එතන ඒ ජේරණ සිංහ මහත්මයා තමයි ඔහු මේ කොරොල්ලලට ගිහින් වාහනේම දාගෙන ඇවිදින් බෑග් එකක් තරම් ඇවිදින් නතර වුණා. ඉතින් ඊට පස්සේ ඔහු සුනිල් සාන්තයන් පානදුරේ පන්ති යනකොට අමරදේවන්ගේත් කාර්කේ දාගෙන තමයි යන්නේ. අමරදේව මහත්මයා අපිට කිව්වා එකදා මම ඒ කාර්කේ යනකොට සුනිල් සාන්තයන් එක රාගයක් කියනවා මම එකක් කියනවා. ඒ කියන්නේ මොකද්ද? ඔහු අමරදේවයන්ට තනියම උගන්වනවා ඇත්තටම. ඒ එහෙම ගියින් එහෙම සංගීතය කරගෙන ගිහින් එක්තරා අවස්ථාවකදී සංගීත අමරදේවයන් සංගීතයෙන් ඈත් වෙන්න ඕන කියලා සුනිල් සාන්තයන්ට කියනවා මේකෙන් ජීවත් වෙන්න බෑ කියලා. එතකොට මොකද වෙන්නේ? ඔහුගේ පානදුරේ පන්තිය බාර දෙනවා යාට. හරි, මේක තමයි මගේ එයා කියලා දෙනවා මගේ හොඳම පන්තිය. ඒක බාර දෙන අමරදේවයන්ට මේක කරගෙන ජීවත් වෙන්න කියලා. ඒ කියන්නේ සුනිල් සාන්තයන්ට ඕන මේ ඇත්තටම සංගීතය අපේ රට හදන්න ඕන සංගීතයක් හදන්න හොඳම දක්ෂයින් එයාට හදන්න ඕන. ඒ නිසා තමයි කියලා තියෙනවා මේ විතරම කතා කරනවා අමරදේව හැබැයි හපනා කියලා නේද? ඔබතුමා ලියලා තියෙනවා. ඒ තමයි ඒ වෙලාවට 53 අමරදේවයන් ඉන්දියාවේ වන්දදී සුනිල් සාන්තයන් ලංකාදීපෙට ලියලා තියෙනවා මේ ආධාර මුදලක්. ඒකෙදි ඔහු ලියනවා මේ වෙනුවෙන් කීයක් හරි ආධාර දෙන කෙනාට යම් දිනයක සන්තෝෂ වෙන්න පුළුවන් අපේ සංගීතයක් හදන්න මමත් දායක වුණා කියලා. ඒ කියලා ඒ වගේ එහෙම ඔහු එතනින් ඊට පස්සේ ඊළඟ කාලෙකදී ඔය පැට්‍රික් දෙනිපිටි ඊළඟට අයිව ඩෙනිස් ඒ වගේ දක්ෂයින් ඔහු ගාව ඉගෙන ගන්න ආපු අයව ඔහු ඇත්තටම මේ මුදල් ගෙවන්න බැරි නම් මුදල් ගන්නේ නැතුව ගල්ලා තියෙනවා. ඒ ඔහුගේ ඔහුට වුණා උනේ අපේ සංගීතයක් හදන්න ඇත්තටම. ඒ නිසා ඔහුගෙන් ගුරුහරුකම් ගත්ත ඊට අමතරව තව ගොඩක් අය ඉන්න ඔහුගේ ගීතවල අත්වල් ගායනා කරන්න පටන් සම්බන්ධ කරගෙන. ඒ කියන්නේ මට මතකයි 1967-66 කාලේ මේ ශිල්පීන් වර්ග කිරීමේ මුල්ලසුන හේබුවේ සුනිල් සාන්තයන්
ඔහු එතෙන්දි මට මතකයි එතන ඒකේ ගී ගායපු හොඳ හොඳින් ගී ගායපු අයව ඔහු ඇත්තටම එළියට ගිහින් බලනවත් මට මතකයි. ඒ කියන්නේ අපි පොඩි කොල්ලා වුණාට අපි එක්කයි යනවා ඒ කාලේ. එතෙන්ට එක්කන් ගිහින්. අපි ඔය කාරණා ගැන මේ පිළිවෙලට මම කතා කරන්න ඕනේ. දැන් සුනිල් සාන්තයන් මේ නාදික ගුරුගේ මේ එක් තැනක ඔහු සඳහන් කරනවා කිසියම් රටක සංගීතයට විශේෂ වූ ආරක් දේශීය ගතියක් පහළවන්නේ රටේ මිනිස්සුන්ගේ ඌමනාව අනුවයි කියලා. ඔව් ඇත්තටම ලෝකයේ ඇත්තටම පැහැදිලි. ඒ කියන්නේ සුනිල් සාන්තයන් මා කියවන්නේ සංගීතඥයෙකු හැටියට පෞද්ගලික ව්‍යාපෘතිය කළ කෙනෙක් හැටියට නෙවෙයි. ඔහු කළේ සමාජීය ව්‍යාපෘතියක්. කියන්නේ සුනිල් සාන්තයන් සංගීතය කියලා කියන්නේ ඒක පුද්ගල සංගීතයක් නොවේ. සුනිල් සාන්තයන් හෙව්වේ ලංකාවේ ජන විඥානය සංගීතමය වශයෙන් හඳුනාගන්නේ කෙසේද කියන එක. ඇත්තම ඔහුට කලින් මම ඒකයි කලිනුත් කිව්වේ. කියන්නේ අපි කල්පනා කළ යුත්තේ මේ මොහොත. ඒ කියන්නේ නිදහසට වහාම ආසන්න මොහොත. විශේෂයෙන්ම ඉන්දියාව, ආසියාව, අපි ඇතුළු දකුණු ආසියානු කලාපේ මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් මිදෙන මොහොත. ඉන්දියාවේ නිදහස් අරගලවලදී ඉන්දියානු කම, ඉන්දියානු කලාව, ඉන්දියානු හම, ඉන්දියානු භාවය, කපු, ඉන්දියානු නිෂ්පාදනය, මේ සියල්ල, ඉන්දියානු කවිය, මේ සියල්ල භාවිතා කළා ඉන්දියානු ජන විඥානයේ ගොඩනැගීමහිලා. වන්දේ මාතරම් කියලා කියන්නේ පැහැදිලිවම. එතකොට මම හිතනවා මේ අවලෝකනය නැත්නම් මේ විවෘත වීම මම හිතනවා සුනිල් සාන්තයන්ට ලැබුණේ ඉන්දියාවට ගියා. විශේෂයෙන්ම ශාන්තිනිකේතනය වගේ තැනකදී ඔහුට අවබෝධ, විශේෂම තාගෝරියානු චින්තනය ඔහුට ලැබුණයින් පස්සේ, නැත්නම් එයත් එක්ක ගනුදෙනු කරන්න තාගෝරියානු චින්තනය හඳුනා ගන්නට ඔහුට ලැබුණාට පස්සේ ඒ සංගීතය හැදෑරීම නෙවෙයි. ඒ හඳුනාගත්තට පස්සේ ඔහු කල්පනා කළා ඉන්දියාවේ ඉන්දියානු සංගීතයක් සම්ප්‍රදායක් පදනම් කරගනිමින් යම්සේද අධිරාජ්‍යවාදී විරුද්ධව ජන විඥානය පෙළගස්වන්නේ ලංකාවේ තෙසේ කළ යුතුයි කියන එක. ඉතින් මම හිතනවා ඔහු ලංකාවට ඇවිල්ලා අර ඉන්දියානු සම්ප්‍රදාය අතහැරලා ලාංකීය සම්ප්‍රදායක් සෙවීමෙහිලා මහන්සුනේ, හෙළ සංගීතයක් හෙළ සගයුවක් සෙවීමෙහිලා මහන්සුනේ මෙන්න මේ දේශපාලනික කාරණාව නිසා. ඔබ කියන කතාව මේ අර තාගෝරු චින්තනය යන ඇක්ලෝචලයේ පැත්තකට දාලා අපේ ගීතයක් අනුව අපි ගමන් කරන්න ඕන කියන කතාව. හොඳයි. මේ පැති ගොඩක් තියෙනවා. දැන් අපි මේ කතා කරන සුනිල් සාන්තයන් ගීත ගායනා කරන යුගයේ අපිට ඇහිච්ච ගීත මොනවද? ඒ ගීතත් එක්ක සුනිල් සාන්තයන්ගේ ගීත වෙනස් වෙන්නේ කොහොමද? එව්වයි මේ තරම් දුරට ජනගත වුණේ, ජන විඥාණයට කිඳා බැස්සේ කොහොමද? ඒ වගේම පුංචි දරුවා පවා මේ ගීත ගායනා කරන්න අදටත් පෙළඹෙන්නේ ඇයි? අපි මේවා ගැන කතා කරමු. මේ ශ්‍රී ලංකාවේ පටිගත වෙච්ච පළමු ගීතය ඕලු පිපිලා. පිපිලා විලලෙලදෙනවා සුදට සුදේනංගෝ ඕලුනෙලාලා මාලගොතාලා දෙන්නද සුදුනංගෝ ඉන්නෙදියේ බැසමා දෙන්නෙ ඔබේ අතමා පැටවෝ
කන්දට යමුද ඉතින් නංගෝ අන්න මල්ලි මෙහි එනවා යමු යමු හනිකට මාලා සුනිල් සාන්තයන්ගේ ගීතය ඇතුලේ අපි දැක්ක ප්‍රධානම කාරණාවක් තමයි මේ සෞන්දර්ය පරිසරය පිළිබඳ වැරුම ස්වාභාවික පරිසරයේ සෞන්දර්ය විඳීම. මං හිතන්නේ මේ පිළිබඳ කතා කිරීමේදී දැන් සුනිල් සාන්තයන්ගේ ගීතය ඇතුලේ මේ සෞන්දර්ය කතා කරන්නේ කොහොමද කියන කාරණාවේදී දැන් මේ ඔබ අහපු ඕළු පිපිලා ගීතේ හුඟක් වැදගත් වෙනවා. දැන් ගීතයක් තමන්ම රචනා කරලා තමන්ම තනු නිර්මාණය කරලා තමන්ම ගායනා කරන කෙනෙකුට අපි භාවිත වෙන වචනයක් වාග්ගයකාර කියලා. දැන් සුනිලුන්ගේ වාග්ගයකාර බව ස්මතු වෙන ගීතයක් තමයි මේ ගීතය. මම කැමති දැන් ආදරය පිළිබඳ බොහොම ලස්සන ගීතයක් නදීක මේ ගීතය ඇතුලේ කතා කරන්නේ. මම ඔබ ගාවට අහපුව වෙන්නේ මේ ආදරය ඇතුලේ තියාගන්න මනා හික්මීමක් සහ විනයක් මේ ගීතය ඇතුලේ තියෙනවා කියලා හුඟක් විද්වතුන් සඳහන් කරලා තියෙනවා. මම ඒවා උද්දිත පොට ගන්නම් ඔබ මේ පිළිබඳ සටහනක් එකතු කරනවා. ඔව් ඒක ඉතා වැදගත්. ඒ කියන්නේ සුනිල් සාන්තයන් වැදගත් වන්නේ සංගීතයේ මුල්ම එක්තරාකාරයක ප්‍රකාශන මාධ්‍යයක්ගේ ගීතය කියන තැන ඔහු හරියටම ස්පර්ශ කළ නිසා නැත්නම් ඒ කෙරෙහි ඔහු ඉතා විද්‍යාත්මක ලෙස වැඩ කළ නිසා ඔහුගේ සාහිත්‍ය ඒ කියන්නේ ඒක වෙන් කරගන්නට බෑ. ඔහු ඔහුට ලැබෙනවා ඉතාම හොඳ පසුබිම් බලයක් පිටු බලයක් හෙළහවුලෙන් ලංකාවේ සංස්කෘතික අනන්‍යතාවයේ භාෂාමය අනන්‍යතාවයේ සංස්කෘතික අනන්‍යතාවයේ සොයා යාමිලා හිටි ප්‍රධානතම විදග්ධ කඳවුර තමයි හෙළහවුල. කුමරුතුංගමුණි දාසයන් ප්‍රමුඛ. ඉතින් විශේෂම රැපියල් තෙන්නකෝන්, හිබත් දිසානායක සූරීන්, අරිසෙන් අහුබුදු පසුකාලීනව මේ වගේ හෙළහවුල් නයුවන් හෙළහවුල් නායකයන් එතුමාට ගීත රචනා කළා. එතන මේ හැම ගීතයකම තිබුණා ප්‍රධාන සංඥාවක්. ඒක තමයි භාෂාමය පාර්ශ්වයේ ගීතයක භාෂාමය පාර්ශ්වයේ කවරාකාර වියුතුද කියන එක. ඉතින් ඒ දක්වා තිබුණු නූර්ති ටීටර් එහෙම නැත්නම් ගැමි නාටක ආදී තිබුණු ගීතවලට වඩා ඉතාම වෙනස් විදග්ධ සාහිත්‍යමය පාර්ශ්වයක් මේ ගීතවල දක්නට ලැබුණා. මම හිතනවා මේ ශික්ෂණය පරිසරය කෙරෙහි වේවා, ආලය කෙරෙහි වේවා, සතා සීපාව කෙරෙහි වේවා, එදිනෙදා ජීවිතය කෙරෙහි වේවා, ඒ ශික්ෂණය භාෂා ලෝකයේ තුලින්ම හෙළිදරවුණා කියන එක මට ඉතාම මතක් වෙන එකක්. මේ ආලය කෙරෙහි ඉතාම හොඳ කෝකිලයන්නේ කෝකිල නාදී ගීතය. කෝකිලයන්නේ කෝකිල නාදී ගීතයේ තියෙනවා ගණ්ඩු ගිටාරේ අරගෙන පොඩ වයමින් ඒ කියන්නේ අපිට උදාහරණ ලබා දෙන්න. එහි එක් තැනක තියෙනවා දැන් මේ කෝකිලයන්නේ කෝකිල නාදී ගීතෙන් බැලු බැල්මට පේන්නේ මේ පරිසර වර්ණයක් කියන එකයි. නමුත් ඒක ඇතුළේ තියෙන මේ ආලය සම්බන්ධව ඉතාම ශික්ෂිත ප්‍රකාශනයක් නැත්නම් ඉතාම ශික්ෂිත හැඟීම් ගොන්නක්. සාදු 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 අන්න සඳත් නැගෙන්නේ සාදු සාදුන් ඔබේ දෙසයි බලන්නේ එපා සඳවිගන් තැවෙන්නේ ඇයිද මාගේ සුදා මටයි ගාදරේ. මේ සඳ සහ සාමාන්‍යයෙන් සඳ
ට අපි දෙන්නේ සාහිත්‍යයේදී නිකන් එක්තරා විදිහක ස්ත්‍රී මූලික සංඥාවක්. නමුත් මෙහිදී සඳ පුරුෂ මූලික සංඥාවකට ගොනු කරලා ප්‍රේමවන්තයා යෝජනා කරන අන්න සඳ ඔබ දිහා බලනවා. ඉතාම පාරිශුද්ධ දෙයක්. සාදු සාදු ඔබේ දිහායි දෙසයි බලන්නේ. එපා සඳේ එපා නිකන් තැවෙන්නේ. ඔහු සඳට ඊට පස්සේ කියනවා අනේ හඳේ ඔබ නිකන් තැවෙන්න එපා. මන්ද ඇයිද මාගේ සුදා මටයි ආදරේ. ඔබ තැවෙන්න එපා. ඒ මේ කෙරෙහි මොකද මට විශ්වාසය මගේ ප්‍රියාව ඈ මට ආදරේ කියන. දැන් බලන්න මේ සංකේතාර්ථයන් පවා ඔවුන් වෙනස් කරනවා ඉතාම සුමට ලෙස සහ ආලය කෙරෙහි දැන් සාදු කියා හාදු දෙකක් දෙම් සිරි. ඒ ගීතේම තියෙනවා සාදු කියා හාදු දෙකක් දෙම්. දැන් එහෙම හාදු දෙන රටක් අපි අහලා නැහැ. එහෙම සාදු කියා හාදු දෙන කියන්නේ ඉතාම පාරිශුද්ධ. ඒ සාදු කියලා කියන්නේ පාරිශුද්ධ කියන අර්ථයෙන්. පිරිසිදු අර්ථයෙන්. ඔව්. ඉතින් මම හිතනවා එවැනි ශික්ෂණයක් ඒ භාෂා ලෝකෙ තුළම තිබුණායි කියන. මීට පෙර එක අවස්ථාවකදී මේ ගුරුදේව සුනිල් ශාන්තයන් පිළිබඳ වඩා වටින සංකතනයක් එකතු වුණා. ඇත්තටම ලංකාවේ හිටපු මහාචාර්යවරු සියලු දෙනාම පදනම් ආයතනයේ එකතු වෙලා සුනිල් ශාන්තයන් පිළිබඳ දේශන මාලාවක් පැවැත්තුවා. ඒ දේශන මාලාව එක තැනක මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මහත්මයා මෙන්න මෙහෙම සඳහන් කරලා තියෙනවා. මගේ අදහසට අනුව සුනිල් ශාන්තයන් තරම් ස්වභාවික පරිසරය සෞන්දර්ය විද්‍යාත්මකව දුටු ගේය පද රචනයට ඒ හසු කරගත් සහ ඒ පිළිබඳ ගැයූ එමෙන්ම ස්වභාවික පරිසරයෙන් සදාචාරය පෙරාගත් වෙනත් ගායකයෙකු නැතයි කිවහොත් ඒ අසත්‍යක් හෝ අතිශෝක්තියක් නොවේ කියලා තමයි සටහන් තබලා තිබෙන්නේ. ඔහු තවත් දෙයක් කියනවා සුනිල් ශාන්තගේ ගීත නිස්කාම ප්ලේටෝනික ආදරයක් ඒක ඇතුලේ තියෙනවා කියන කාරණාවත් මේ ආදරය ඇතුලේ ශුංගාර ශූන්‍යයි කියලා කතාවත්. ඒ කියන්නේ නිර්මල පිවිතුරු ආදරයක්. හරි. මේ කාරණාත් එක්ක අපි බලමු සුනිල් ශාන්තයන්ගේ ජීවිතයේ සුනිල් ශාන්තට බද්ධ වෙලා තිබ්බ හැඟුම් සමුදාය කොහොමද ප්‍රකාශ කළේ කියලා. අපි යමු 50 දශකයට. ඒ කාලේ ඔය ටේප් රෙකෝඩර්ස් කියන යාති තිබුණේ නැහැ. ඒතකොට අපිට තිබුණේ තැටිය තියෙනවා එකපාරටම තැටියට කපන්නේ. අපි ගහන්නේ තැටිය. එහෙම තත්ත්වයක්. ආයෙත් මේ කියන්නේ දෙසරයක් කරන්න බෑ. දැන් නම් අපිට පුළුවන් ටේප් එක වුණා නම් 10,000ක් හරි කරලා හොඳම එක ගන්න. ඉස්සර කළා නම් එච්චරයි. නමුත් මට කියන්න ආරම්භර මම කවදාවත් තැටිය නරක් කළේ නැහැ. ඒ කාලේ අපිට කරන්න පුළුවන් දේ කළා. මම හිතන්නේ අපට ආපහු යන්න පුළුවන් කියලා. ඉතින් අපි එක්තරා තැනකට දැන් ඉතින් ඉන්නවා. ඒතර ලෝකේ ගමන් කරනවනේ මේ. දැන් ඉන්නවා ඒ හරිය කරන්න වෙනම කට්ටියක්. ඒගොල්ලන්ගේ යුගය දැන් ඇවිත් තියෙන්නේ. ඒ තැනට මට කවදාවත් නැවත එන්න හම්බෙන්නේ නැහැ. මම ඒ කාලේ පැනලා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා අපි ඒ කාලේ මේ රටේ තිබුණු කටුවකුල් එලි කරලා පාරවල් දාලා ඔක්කොම උමනා කරන පරිසරය සකස් කරලා තියෙන්නේ. මොනතරම් වටින අදහස් සමුදායක් දේ සංක්ෂිප්ත කරලා තිබුණේ. වසන්ත මහත්මා, දැන් සුනිල් ශාන්තෙන් විතරක් නෙමෙයි ඉන්දියාවට ගියේ ඉගෙන ගන්න. මේ ඉන්දියාවට යන හුඟව දෙනෙක්ගේ පිටුපස්සේ අර ටාගෝර් චින්තනය කියන එක ගැඹුරු ලෙසින්ම පළපදියම් වෙලා තිබුණා. මේ ගිය හුඟව දෙනෙක් ලංකාවට ආපු ආවේ ඉන්දියානුවන් වශයෙන්. සුනිල් ශාන්ත පවා ප්‍රකාශ කරලා තියෙනවා මම ලංකාවට ඇවිල්ලා ජීවත් වුණ ඉන්දියානුවෙක් විදියට කියලා. ඔව්, මට පොඩි කාරණයක් වෙන මුලින් ඉඩ දෙන්න. අර ඉස්සෙල්ල කියපු ගීතේ ඕළු පිපිලා. මේ ඕළු පිපිලා ගීතේ මගේ අම්මා දැනට අවුරුදු 80 ගණක් වෙනවා. ඒ 40 ගණන් වල ඉස්කෝලේදී අම්මා මේ ගීතේට ඉස්කෝලේ සැටින් සායවල් ළඟ නැටලා තියෙනවා. ඊට පස්සේ මගේ නංගි 1958 වගේ ඉපදිච්ච මගේ නංගිත් ඉස්කෝලේදී මම දැකලා තියෙන මේ ගීතේට ඒ විදිහම නැටුමක් ඉදිරිපත් කරනවා. මගේ දුව දැන් අවුරුදු 30 ගණක් වෙනවා. දුවත් මේ ඕළු පිපිලා ගීතේට නැටුවා. මම අන්තිමට කියන්න තියෙන්නේ දැන් මම 100 කෙනෙක්. මට ඉන්නවා අවුරුදු 1ක් වෙච්ච මිරිබිරියෙක්. කිසිම තාල නලවන්න බෑ. ඕළු පිපිලා සින්දුව දැම්මහම තොටිල්ලේ ඉඳන් ඒක දිහා බල බල ඉන්නවා, අහගෙන ඉන්නවා. එයා හරි ඒකට කැමැත්තක් දක්වනවා මට තේරෙනවා. මෙන්න මේ ඇයි මේ සින්දුවට මේ තරම් ආකර්ෂණයක් තියෙන උරුමය මොකක්ද කියන එක ඇත්තටම හොයා බලන්න ඕන. ඒක ඉතාම විශිෂ්ට නිර්මාණයක්. මේ ගීතේ මේ පොඩි ළමයින්ට ඇහුවාම ළමා ගීතයක් වගේ. නමුත් අපි දැන් වැඩිහිටියන් බවට පත් වුණාට පස්සේ මේක ප්‍රේම ගීතයක් බව පේනවා. මේ නංගි මල් නෙලනවා, අයියා
ගේ වැඩ පාලු කරගෙන බලාගෙන ඉන්න. ඒකනේ කියන්නේ මේ එයාට පරාද වෙනවා කියලා. ඉතින් ඇත්තටම මෙහෙම ගීත ගොන්නක් එතුමා ඉදිරිපත් කරා. දැන් ඔබතුමාගේ අර ප්‍රශ්නේ. ඔව්. එහි ගියාම ඉන්දියානුවෙක් හැටියට ආවා කියලා තමයි සුනිල් සාන්තත් ආවට පස්සේ කිව්වේ. මම ආවේ ඉන්දියානු බවට පත් වෙලා කියලා. මගේ ඇඳුමින්, ගති පැවැතුම් වලින්, සිතුම් පැතුම් වලින් එහෙම වෙලා. නමුත් එක්තරා තැනකදී කුමාරතුංග මුනිදාස මහත්මයාගේ ගීතයක් දැකලා ඒක ඒ ඒ ඒ තුලින් ඒ ඒ ගීතේ ඇසුනහම එතුමාගේ හදවත වෙනස් වෙලා තියෙනවා. එතෙන් පටන් අර හින්දුස්ථාන් අදහස වෙනස් කළ අපේ රටේ උරුමය හොයාගෙන යන එතුමාපත් වෙනවා. ඉතින් ඇත්තටම මේ හුඟ දිනෙක් ඇවිල්ලා ඒ වගේ ඉන්දියාවට ගිහිල්ලා ආවහම ඒ වගේ පරිවර්තනයක් වෙච්ච බව පේන්නේ නැහැ. නමුත් සුනිල් සාන්තයන්ගේ පරිවර්තනයට මුණ දීලා විශාල කාර්යභාරයක් කරන අපිට හරි ප්‍රයෝජනවත් යුගයක් උදා කරනවා. මගේ දර අතරින් එහාට අපිට කතා කරන්න තවත් මාවතක් විවෘත වෙනවා කියලා. සුනිල් සාන්ත හෙළ සංගීතයේ උදෙසා අරගෙන ගිය සටන මොකක්ද? අපි ඉතින් දෙමු. අපේ විශාරද එඩ්වඩ් ජයගොඩි සූරියන් පැමිණ සිටිනවා අද මේ සභාවට. සුනිල් සාන්තයන් වෙනුවෙන් තම යුතුකම් කොටස ඉටු කරන්න. සුනිල් සාන්තයන් ලියා සංගීතවත් කරමින් ගායනා කරපු මේ ගීය දැන් එඩ්වඩ් ජයගොඩි කලාකරුවන් විසින් ගායනා කරනවා. Thank you.
මේකත නලවන්න තමන්ගේ ගී හඬ මුසුකල සිංහල සංගීතයේ ප්‍රථම සුපිරි තරුව පිළිබඳ අපි කතා කරමින් සිටින්නේ විජිත් කුමාර් සේනාරත් මහත්මයා. ඔබ ඉතාම ළඟින් සුනිල් සාන්තයන් ඇසුරු කරපු චරිතයක් මෙතන ඉන්න ජේෂ්ඨයා ඔබ. දැන් සුනිලුන්ගේ සංගීතය පිළිබඳ කතා කරනකොට එතුමා ඇත්තටම මේ ಭಾರತೀಯ සංගීතයට විරුද්ධ වෙච්ච කෙනෙක්ද? එහෙම නැත්නම් ඔහු මේ ಭಾರತೀಯ සංගීතයේ ඔස්සේ ආවේනික සංගීතය ගොඩනගා ගන්න උත්සාහ කරපු චරිතයක්ද? ඔහු ಭಾರತೀಯ සංගීතයට කිසිසේත්ම විරුද්ධ වුණ කෙනෙක් නෙවෙයි. ඔහු සංගීත දැනුම සපුරා ලබා ගත්තේ ඉන්දියාවට ගිහිල්ලා, ශාන්ති නිකේතනයට මුලින් ගිහිල්ලා, ඊළඟට බහත්කන්දට ගිහිල්ලා ඔහු ඒ දැනුම සම්පූර්ණ කරමින් රසයෙන් ලබා ගත්ත කෙනෙක්. නමුත් ඔහු කීවේ අපේ ඉන්දියානු සංගීතය ඉගෙනගෙන ඇවිල්ලා ඒක ගෙඩිය පිටින් මේ ලංකාවේ පැලකිරීම නෙවෙයි ඔහු කළ යුත්තේ කියලා. ඒ සංගීතයේ මූලධර්ම ඉගෙනගෙන අපේ රටට අනන්‍ය සංගීතය බිහි කර යුතුයි කියන තැන තමයි ඔහු හිටියේ. විශේෂයෙන් අර කුමරුතුංගුන්ගේ මගේ රට මගේ දැය නිසා කියන ගීතය කවිය කියවන්න කියවුවයින් පසුව ජයන්ත වීරසේකරන්ගේ ඇසුරත් එක්ක ඔහු සපුරා තීන්දු කරා අපට අනන්‍ය සංගීතයකට යොමු විය යුතුයි කියන තැන. දැන් ಭಾರತೀಯ සංගීතයට ඔහු විරුද්ධ නම් අමරදේවයන් ඉන්දියාවට යවන්න ඔහු මූලික වෙන්නේ නැහැ. එහෙ ගිහිල්ලා ඒ සංගීතයේ ඒ මූලික දේවල් එහෙන් දැනගෙන මේ කිසිම වරදක් ඔහු දුටුවේ නැහැ. ඔහු කිව්වේ අපේ රටට ඒ මූලික දේවල් දැනගෙන ඇවිල්ලා අපේ රටට අනන්‍ය දෙයක් අපේ ජනගී ආශ්‍රයෙන් අපේ පිරිතෙන් තව නොයෙකුත් බයිලාවේ ඔහු කිව්වේ ඕනම සම්ප්‍රදායකින් ගත යුතු දේ ගත යුතුයි. නමුත් ඒක තුළ අපේ දේ මතුවී තිබිය යුතුයි කියලා. අපේ හෙළ සංගීතයේ කණු දෙකක රන් දංවැල් දෙකක් ගැට ගහලා තිබුණා. එකක් තමයි ආනන්ද සමරකෝණවන්ගේ සංගීතය, අනිත් පැත්තෙන් සුනිල් සාන්තයන්ගේ සංගීතය. මේ දෙකම හරි හයියෙන් අල්ලගත්ත මිනිස්සෙක් තමයි පණ්ඩිත අමරදේවයන් කියන්නේ. අමරදේවයන් කියනවා මේ හින්දුස්ථාන් සංගීතයේ එක්තරා ආභාෂයක් නැත්නම් ඒ මහා සම්ප්‍රදායේ ඔස්සේ ගොඩනැගිච්ච පෝෂණය වෙච්ච ගීත කලාවක් තමයි සිංහල කියන්නේ කියලා. නැත්නම් අපේ ගීත කලාව කියන්නේ කියලා. මම කැමති නදීක දැන් සුනිල් සාන්තයන්ගේ මතය අනුව මේ කොයි විදිහටද විග්‍රහ වී යුත්තේ? ඔව් සහෝදර, ඉතාම වැදගත් හැරුම් ලක්ෂයක් ඔබ මේ ගේන්නේ. ඇත්තටම විජිත් සහෝදර කිව්වා වගේ ඔහු ඉතාම පටු අර්ථයෙන් හින්දුස්ථානි සංගීතය බැහැර කළේ නැහැ. නමුත් ඔහු ඉතා විද්‍යාත්මක ලෙස ඔහුගේ මාවත තෝරගත්තා. ඔහු කිව්වේ සිංහල ස්ථානයේ සගයුවක් ගොඩනැගිය යුතු නැහැ කියලා. ඒ වචනය තුළම තියෙනවා හින්දුස්ථානි සංගීතයේ යම් ආකාරයක මහා ආභාසයක් නැත්නම් ප්‍රධාන බලවේගයක් කොට ගනිමින් ප්‍රධාන සංඝටකයක් කර ගනිමින් නිෂ්පාදනය කරන සංගීතයක් කෙරෙහි ඔහුගේ විශ්වාසයක් නොතුණු බව. ඔහු ඔහුගේ සමකාලීන සංගීතඥයන් යම් ආකාරයකට ඔවුන්ව විවේචනයට ලක් කළා. මේ සිංහල ස්ථානීය සංගීතයක් ගොඩනගන්න හදනවයි කියන එක. ඉතින් ඒකෙන්ම අදහස් වෙන ඔහු අදහස් කළේ හින්දුස්ථානී සංගීතය මත මහා සම්ප්‍රදාය මත නොයැපිය යුතුයි කියන එක. හැබැයි ඒත් එක්කම තව දෙයක් වෙනවා.
ඔහු අනිකුත් සම්ප්‍රදායන් මත විශේෂයෙන්ම බටහිර සංගීතය මත ලංකාවේ ජනනාද රටාවන් මත යම් ආකාරයකට ඒවකට තියුණු පරිශනගතව තිබූ ජනනාද රටාවන් මත විශේෂයෙන්ම දේවාර් සූර්යසේන වගේ කෙනෙක් ඔහුට කලින් හිටපු පරිශකයෙක් ඔහු බටහිර සම්භාව්‍ය සංගීතයේ මත පදනම් වෙලා ලංකාවේ සංගීතයක් ගොඩනගන්න හදපු උත්සාහ කරපු චරිතයක්. ඉතින් ඒ ආභාසයත් යම් ආකාරයකට සුනිල් සාන්තයන් ලැබුවා. ඉතින් ඔහු බොහෝ පර්යන්තයේ හින්දුස්ථානි සංගීතයට ඉපිටින් තිබුණු විශේෂයෙන්ම වෙස්ට් බෙංගෝලියානු නැගෙනහිර බෙංගෝලියානු සංගීතය තාගෝරියානු සංගීතය හැටියට අපි හඳුන්වන මේ සංගීතයෙන් නම් ආභාසයක් ගත. මොකද ඒක හින්දුස්ථානි සංගීතයට වඩා හරි නිදහස්ශීලී. හරිම ඒ තාල පද්ධතීන් ඒ ස්වර අන්තරයන් හරි නිදහස්ශීලී සහ ඉතාම ඒ සංගීතය හඳුන්වන්නේ හරිම නර්තනමය සංගීතයක් හැටට. ඒ කියන්නේ ඒ තාල පද්ධතින් නැටුමකට නැත්තම් එවැනි දෙයකට මේ උචිත රිද්මයක් සහිත අර බොන්දුරේ ගීතය පැහැදිලිවම පැහැදිලි මේ රිද්මය කියන එක මා හිතනවා ඔහු ඔහුගේ ගීතවලට උකහා ගත්තේ ඒ විද්‍යාව. ඒ කියන්නේ ඔහු උපුටා ගත්තේ නැහැ එමෙන්නත් ඒක උපුටා ගත්තේ නැහැ උකහා ගත්තා. දැන් විශේෂයෙන්ම දැන් බොන්දුරේ ගීතය හොඳම නිදර්ශනයක්. බොන්දුරේ ගීතය එලෙසම ඔහු වාදනය කළා මේ පටිගත කළ ගායනා කළ සහ ඒ මත පදනම් ඒ සංගීතමය වයනය මියසිකල් ටෙක්ස්චර් කියලා අපි කියනවා ඒ සංගීතමය වයන භාවිතා කරමින් ඔහු ගීත දෙකක් නිර්මාණය කළා. එකක් තමයි කුකුළු හැවිල්ල. කුකුළු හැවිල්ල ගීතයේ යමාර්ග තාල පද්ධතින්වල තියෙනවා අපේ අපිට ආවෙනික තාල පද්ධතින් සහ ඒ සාහිත්‍ය තුළ සහ ගැයුම් විලාසයේ තියෙනවා යම් ආකාරයක. ඔබට පුළුවන් ද එතන කුකුළු හැවිල්ල උදාහරණ කොට පොඩි කොටසක් ගායනා කරලා දෙන්න? මම ඒක මතුවට ගයන්නම්. මතුවට ගන්න මේ දෙකම මම මතුවට ගයන්නම්. සහ වරෙන් හින් සැරේ ගීතය. දැන් මේ ගීත දෙකම ඔහු මා හිතනවා ඉතා විද්‍යාත්මක ලෙස ගෙනාවා මෙන්න මේ මෙවැනි දෑ කළ හැකි කියන්නට පමණක්. ඔහු දැන් බොහෝ විට එන ජනප්‍රියවාදී මතය තමයි ඔහු බෙංගාලි සංගීතයේ මතපදනම් වූ අයයි කියන එක. ඒ නැහැ ඇත්තට මගේ අදහසට අනුව මට මගේ සොයා බැලීම් වලට අනුව ඔහුගේ ගීතවලින් මේ ගීත දෙකේ හැර බෙංගෝලියානු නැත්නම් තාගෝර් සංගීතය මේ රවීන්ද්‍ර සංගීතය ඇහෙන්නේ නැහැ වෙන කිසිම තැනක නැහැ. හැබැයි මේ ගීත විශේෂයෙන්ම වරින් හින්සරේ ගීතයත් අර මේ මා කලින් කිව්ව ඔහු පදනම් කරගත්ත බොන්දුරේ ගීතෙන් සෑහෙන අපගමනයක් දක්වනවා. එහෙම නැත්නම් වෙනස්කම් දක්වනවා. ඔහු ඉතා නිදාශීලී ලෙස මේ ගීතය තමන් ඒ ගීතය විසින් හඳුනා ගන්නා ලද ස්වර පද්ධතියින් රිද්ම පද්ධතියින් ඔහු ඉතාම විස්මයජනක ලෙස තමන්ට අවශ්‍ය ලෙස හසුරුවා ගන්නවා. ඔබ ඉතාම අපූර්වට මේ ගීතය පිළිබඳ සටහනක් එකතු කරම නිසාම අපිට බැරිද මේ වෙලාවේ වරින් හින්සරේ ගීතය මම හිතනවා ඇත්තම වරින් හින්සරේ ගීතය ඒක බැලු බැල්මට ඉතාම ඒකේ වචන පුළුවන් නම් මම හිතන්නේ ඒවා ඇතුළත් කළ යුතුයි මේ පාසල්වල විෂය පද්ධතීන් වලට විශේෂයෙන්ම උසස් පෙළ පන්තීන්වල සිංහල රසාස්වාදන එහෙම නැත්නම් සාහිත්‍ය ගද්‍යපද සාහිත්‍යයට ඇතුළත් කළ යුතු දෑ විශේෂයෙන්ම මේ සාහිත්‍ය. අපි ඒ ගීතය ගායනට මම කැමතියි අපේ මනෝජ් සහෝදරය ඇතුළු. Pandure na
ඉතම වටින සහසම්බන්ධතාවයක් මේ ගීතයත් එක්කම මතු කළේ මොකද දැන් සුනිල් සාන්තයන් විසින් රචනා කර සංගීතවත් කළ ගායනා කරන ලබර බෙන්ගාලි ආභාෂයේ ලබල මේ මේ ලෝකයේ තිබෙන සංගීත සම්මිශ්‍රණයන් අපේ ගීතයට යොදා ගන්න පුළුවන් කියලා ඔප්පු කරපු තැන. දැන් අපි මේ 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 ස්පර්ශයේ ටිකක් එහාට ගියාපුවාම දැන් ඔය සුනිල් සාන්තයන් මුල් යුගයේ ගීත ගායන කාල සීමාවේ මේ ශ්‍රී ලංකාවේ බොහෝ විදග්ග ජනමත ගුණනැගීමේ ප්‍රධාන පවුර වුණේ හෙළාවුල. හෙළහුල තමයි ලංකසාන්ත මහත්මයා මම දන්නා තරමින් සුනිල් සාන්තයන්ගේ පෝෂණය කළේ. එතකොට දැන් හෙළහුලයි සුනිල් සාන්තයන් සහ මේ තියෙන සහසම්බන්ධතාව ඔස්සේ ගොඩනැගිච්ච සංකල්පයට ඇතමෙක් අර්ථකථනය දුන්නා ඔවුන් ජාතිවාදී කියන කතාව. සුනිල් සාන්ත ජාතිවාදීද? සුනිල් සාන්ත ඇත්තෙන්ම ජාතිවාදී කියලා ඔප්පු කරලා තියෙනවා ජාතිවාදී නොවේ කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. ඔහු 1946 47 තමයි ලංකා ලංකා ගියේ 47 වගේ ඊටත් ඉස්සර ඔහු ගයනවා කුමරතුංගගේ ඉදිරියට මෙයා හෙළෙයිනි ඒ ගීය. ඇත්තට මේ කාලේ අපි මේ නිදහස ලබන්න සටනක ඉන්නේ. එතෙන්දී අපි මේ අපේ රටේ ජාතිවාදයක් නෑ. ඇත්තට ඉන්න හැම ජාතියක්ම නිදහස ලබන්න තමයි පොර කරන්නේ සටන් කරන්නේ. ඇත්තට එතෙන්දී ඉදිරියට මෙයා හෙළෙයිනි කිව්වනම් එතන මේ ඔහු කුමාරතුංග නිදහස මහත්මයා මොනවා එයා හිතාන ලිව්වත් සුනිල් සාන්තයන්ගේ ගැවුමේ ඔහුගේ තියෙන්නේ ඔහු හිතන්නේ මේ රටක් කියලා ලංකා ලංකා පෙම්බර ලංකා එකත් ඒ වගේ. ඊට පස්සේ ඒක ඔප්පු වෙනවා කියලා මං කිව්වේ පහු කාලෙක ඔහු ලියනවා ඔහුගේ ගීත ගත්ත දකුණු නැගෙන හිර. එතන මේ ඒ කියන්නේ එක කොඩියේ හැමනේ ඊළඟට ආසිරි වේ ලංකා ඊළඟ ලංකාර ලංකා මේ හැම එකම පහු කාල නිදහසෙන් පස්සේ ඔහුගේ ගීතවල ඇත්තටම ඒකීය රටක් එක එක ශ්‍රී ලාංකික ජනතාවක් තමයි ඔහුගේ ගීතවලින් කියවෙන්නේ. ඒ කොහෙත්ම ඊට පස්සේ එතනින් ඇත්තටම මං හිතන්නේ ඉදිරියට මෙයා හෙළෙයිනි කියලා ඒක තිබ්බට ඊට පස්සේ වගේ ඒ වගේ අපේ වෙනම මේ කතා කරන්නේ අපි එක කොඩියේ සෙවණිය කියලා අපි ජාති රටක් හැටියට තමයි කතා කරන්නේ. එහිදී හොඳින් පේනවා ඔහුගේ මේ නිර්මාණ තුළ ඒකීය රටක් ඒ කියන්නේ ඔහු කොහෙත්ම ජාතිවාදියක් ගැන කතා කරන්නේ නැති බව. ඔබ කියන්නේ අධිරාජ්‍ය විරෝධී සංකල්පයක් උදෙසා සුනිල් සාන්තයන්ගේ හඬ
භාවිත කළා කියන කාරණාව. ඔව් එතෙන්දී මුලදී නිදහස ලබන්නේ ඒ ටික සපුණා ඊට පහු කාලිනු ඔහු ඒකට හරියන්න වෙනස් වෙලා රට වෙන රට එක එක එකමුතු යන්න ඕන කියන එක තමයි ඔය ටික. නදීක දැන් මේ මේ සුනිලුන් හඬ නැත්නම් උගුර පිළිබඳ විශ්වාසය තබා ගායනා කරපු ශිල්පියෙක්. ඔහු ප්‍රකාශ කරන යම් තැනක උපත්තියෙන් ලැබුණු තූර්ය භාණ්ඩය තමයි උගුර කියන කතාව. ඒ නිසා ඔහු හඬ පිළිබඳව මිනිස් හඬ පිළිබඳව යම් ආකාරයක දැඩි විශ්වාසයෙන් කටයුතු කරපු චරිතය. පැහැදිලිවම ඇත්තම මේ විජිත් සහෝදරයා කියාපු කාරණාව එක විද්‍යාත්මක කාරණයක් තියෙනවා. ඒක තමයි ඔහු හින්දුස්ථානි සංගීතයේ බැහැර කලේ නැතයි කියන එක. මොකද ඔහු අනුදත් සංගීත ශික්ෂණය මුලින් හින්දුස්ථානි සංගීතය. හැබැයි ඔහු ඒ හින්දුස්ථානි ගායන විලාසය නැත්තම් ගායන තාක්ෂණ වේදයන් මත පිහිටා සිටියේ නැහැ. අන්න ඒක විශේෂත්වය. ඔහු ඒ නිසාම ඔහුට ඔහු දැනගත මෙන්න මේ දෑ නොගත යුතුයි කියන එක. ඒ නිසා ඔහුගේ ගායන විලාසය ඉතාම අද්විතීයයි. මා සාමාන්‍යයෙන් මගේ ශිෂ්‍යන්ට උගන්වද්දී සුනිල් සාන්තියානු ගායන විලාසය කියලා වෙනම උගන්වනවා. එහෙම වෙනම පරාසයක්. මොකෝ ඒ හඬ උත්පාදනය කරන හැටි, ඒ හඬ පාලනය කරන හැටි, ඔහු වචන උච්චාරණය කරන මේ සියල්ල ඇත්තම ශික්ෂිත හඬක. මම හිතනවා මගේ අදහසට අනුව පළමු ශික්ෂිත කටහඬ. සහ ඒකේ හොඳම නිදර්ශනයක් තමයි ඔහුගේ හොඳම අනුප්‍රාප්තික නැත්නම් හොඳම ගෝලයා අයිවෝ ඩෙනිසුන්. ඔහු තමයි ඊට පසු කාලෙක ලංකාවේ ප්‍රධානතම සංගීතඥ බවට පත් වෙන කේමදාසයන්ගේ ප්‍රධාන ගයුවා බවට පත් වෙන. මට එක තප්පරයක් දෙන්න දැන් දාබර ප්‍රේක්ෂකීතුතුනි අයෝඩිනිස් මහත්මයා මේ මොහොතන විට නවරෝකරෝහලේ දැඩි සත්කාරයකගේ සිටින්නේ. ඉතාමත්ම අසාධ්‍ය තත්ත්වෙන් අපේ එතුමාරන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න මේ අවස්ථාවක් කරගනිමු. ඇදිලෝ. අධික මටත් ඔහු සමග සම්බන්ධතාවයක් තියෙනවා. ඒ කියන්නේ අයිබුඩෙනිසුන්ගේ ජනගායන අධ්‍යයනයන්වල මමත් ඔහුගේ ශිෂ්‍යයෙකු හැටියට ඉඳලා තියෙනවා. හොඳ ශිෂ්‍යයෙකු හැටියට. ඉතින් ඒ නිසා මටත් ඇත්තටම සුනිල් සාන්තියානු ආභාසය නැත්නම් සුනිල් සාන්තියානු ගායන විලාසය ගැන ඓන්ද්‍රීය අදහසක් තියෙනවා. හරි, ඔබ උදාහරණ කොට අපිට සපයන්න. දැන් අපි පොඩි එකෙකුට නමක් තියන්න ගියාමත් මේ ලඝු ගුරු කියලා වෙල්ල මේ කෙටි සහ දීර්ඝ අක්ෂර පිළිබඳව අපි කතා කරනවා. හැබැයි සුනිලුන්ගේ ගායනයන් ඇතුලේ මේ ලඝු අක්ෂර වලට ලබා දීලා තිබෙන ස්වර, එතකොට දීර්ඝ අක්ෂර වලට ලබා දීලා තියෙන ස්වර සංගතීන් පිළිබඳව ඉතාම පැහැදිලි මානයන් පිළිබඳව ඔබට උදාහරණ කොට ගායන්න පුළුවන් කියලා මම දන්නවා. උදාහරණකින්ම මේක ඔබ කතා කරනවා නම් කැමැති. ඔව් අපි හිතමුකෝ. ඔහු විශේෂයෙන් මා හිතනවා ඔහු ඔහු ඊට කලින් අපි කෙටියෙන් කතා කරමු. සුනිල් සාන්තයන්ගේ ගැයුමේ තියෙන විශේෂත්වයන්. ඔහු පළවෙනි එක තමයි ඔහු විශේෂයෙන්ම අකුරු තෝරාගන්නේ විශේෂයෙන්ම තොල් සහ ඉදිරි තල් ආශ්‍රිත වචන. එහෙම නැත්නම් අක්ෂර තමයි ඔහු වැඩිපුරම තෝරගන්නේ ගීත සඳහා. මොකද තල්ල අග්ගිස්ස උගුර කිට්ටුවන්නට කිට්ටුවන්නට යම් ආකාරයක තාණ්ඩව ලක්ෂණයන් එනවා, දැඩි ලක්ෂණයන් එනවා මේ ව්‍යංජනවල නැත්තම් ස්වර ශබ්දවල. ඒ නිසා ඔහු තෝරාගන්නේ විශේෂයෙන්ම දැන් බලන්න මල් මල් වාරම් මේ මේ තොල් සහ තල්ල දත් ඉදිරියට දිව ඉදිරියට තියෙන අක්ෂරයන් නැත්තම් ව්‍යංජනයන්. එතකොට ඒවත් ඔහු ශබ්ද කරන්නේ ඉතා සුමට ලෙස. විශේෂයෙන්ම ඔහු වයන්න ශබ්ද කරන්නේ අර ඉංග්‍රීසි භාෂාවේ W අක්ෂරය ශබ්ද කරන්නක් මෙන්. කියන්නේ ව කියලා දත සහ දත සහ යටි තොල වෙනුවට ව කියලා තොල් දෙක උල් කරලා. ඒතර අපි නිදර්ශනයක් ගත්තොත් ඉන්නේ එහෙම සුවඳ රෝස මල් නෙලා. සුවඳ රෝස මල් නෙලා මාලයක් ගොසාලා. ඒ මම ගහලා පෙන්නන්නම්. ඒ ඒ ඒ පළමු දෙපැදියේම උගුර දිශාවට යන එක අකුරයි තියෙන ගෝ යන විතරයි. සුවඳ රෝස මල් නෙලා මාලයක් ක ග අකුරු දෙක විතරයි ගොතාලා. ඒ ඔහු ඉතා සූක්ෂම වෙනවා ඒ අක්ෂර කෙරෙහි. අපි කියලා බලමු එක. යක් ගෝ කියලා ඔහු ගන්න ඔහුගේ විශේෂම තමයි ස්වර මත බර තැබීම කියන එක. ඒක ඉතාම මේ මේ සංගීතයේ අපි කියන බටේ සම්බන්ධව ඩයිනමික්ස් කියලා. ඒ කියන්නේ ස්වර මත එකිනෙක ස්වර වලට විශේෂ බරක් දීම. දැන් සුවඳ රෝස මල් නෙලා මාලයක් ගෝ
යන්නේ නොහු නතර වෙලා හිස්තනක් තියලා රෙස්ට් එක ඊට පස්සේ කේමදාස මාස්ටර් වගේ කෙනෙක් ওই රෙස්ට් එක නැත්තම් ඒ විවේක ප්‍රාන්තය ගැන බොහෝ පරිශන කළා. ඉතින් ඒක පටන් ගන්නෙ සුනිල් සාන්තයන්. මෙන්න බලන්න. සුවඳ රෝස මල් නෙලා තවත් බොහෝ දේවල් තියෙනවා. ඒ කියන්නේ සොරයකින් තව සොරයකට ඉතා සුමට ලෙස ගමන් කිරීම. සුවඳ රෝස මල් මල අංගොතාල මගේ කොමල සොඳුරියේ පදිමින් ඔබ කෙලේ ඉතාම වැදගත්. අපි දැන් සූදානම් වෙන්නේ කලාසීර කලාසූරී අරිසෙන් අහුබුදු රචනාවන් කරන ලද ගීතයක් ශ්‍රවණය කරන්න. මේ ගීතය නිකම්ම නිකම් ගීතයක් නෙමෙයි. ඇත්තටම මේ ගීතය තුළින් තමයි මන් දන්නා තරමින් අරිසෙන් අහුබුදු සූරීන් ගීපද රචකයෙක් බවට පත්වන්නේ. මම කැමති ඒ කතාව විජිත් කුමාර් මහත්මගෙන් අසා දැනගන්න. ඔව්. ඊට කලින් මට කියන්නේ දැන් සුනිල් මට කියලා තියෙනවා දෑ ගීලියන්න හපන අරිසෙන් අහුබුදු පෙම් ගීලියන්න හපන හේබ දිසානායක කියලා. ඉතින් ඔහුට දෑ ගීලියක් ඒ දවස්වල තිබුණ අර කියපු අර නිදහස් සටනත් එක්ක ආපු ඒ යුගයේම ආපු මේ ලංකා ලංකා ගීතය දැන් සුනිලන්ට ඕන එවැනි දෑ හැඟුම් වඩවන ගීතයක්. එතකොට ඔහු අරිසෙන් හෙලාහුලත් එක්ක සම්බන්ධකම් තිබුණ නිසා අරිසෙන් අහුබුදුවන්ට සුරින්ට කියා තිබුණා මට ගීතයක් ලියා දෙන්න කියලා. එතකොට එතුමා කියලා තිනවා මා ගී ලියන්න දන්නේ නැහැ මා ලියන්නේ කවි කියලා. කමක් නැහැ ඔබ ලියන්න ඔබට හැකි විදිහට මා එක ගීතයක් කරගන්නම් කියලා කියලා තිබුණා. ඒ අනුව අරිසෙන් අහුබුදුවන් ගීත රචකෙක් බවට පත් කරේ සුනිල් සාන්තයන් ලංකා ලංකා ගීතය ඔස්සේ. එතකොට ඒකේ ලංකා ලංකා පෙම්බර ලංකා පිනෝම ඔබ ලංකා කියන එක තැනක තව අමතර වචනයක් තිබුණා. ඔය වචනය සුනිලුන්ගේ ගීත සංගීත සංගීතත් කරනකොට සුනිලුන්ට එතන ඒ වචනය වැඩි කියලා හැඟුණා. එතකොට අරිසෙන් අවුදු සුරින් ගාල්ලේ මහින්ද විද්‍යාලයේ උගන්වමින් හිටියේ. ඒ වචනය ඉවත් කරන්නද කියලා අවසරය ගන්න ඔහු කොළඹ සිට ගාල්ලේ මහින්ද විද්‍යාලයට ගිහිලා අරිසෙන් අවුදු සුරින්ගෙන් අවසරය ඉල්ලුවා. එතකොට සුරින් අහලා තිබුණා ඇයි මේකට මෙහෙම මේ මා ඔයාගේ නායක ඔබතුමාට ඕන විදිහට කරන්න තිබුණනේ කියලා. නෑ නෑ මම ගීත රචකයාට ඒ ගව නිසි ගෞරවය දෙන්න ඕනේ. ඒක ඔබට අයිති. ඒක මට එහෙම කපා කොටා වෙනස් කරන්න බෑ කියලා. ඒ එහෙමයි ওই ගීතය ආරම්භ වුණේ. ඒයින් පස්සෙ තමයි අරිසෙන් අවුරුදු සුරින් ගීත රචකයෙක් බවට පත් වෙලා අප්‍රමාණ රස දනවන ගීත රසක් අපට ලබා දුන්නේ. එතෙක් මෙතෙක් කාලය තුර මේ ලංකාදීපයේ බිහිවුණු විශිෂ්ටතම ගණයේ දේශාභිමාන ගීතයක් විදිහට මේ ගීතය රැවදෙනවා. විද්වතුන් එහෙම මත ප්‍රකාශ කරනවා. අපි ලංකා ලංකා පෙම්බර ලංකා ගීතය රස විඳිමු. ශාසික ඒ වගේම දුමිත් එන්න ගායනා කරන්න. Thank you.
මේ කතා අහගෙන ඉන්නකොට ගෞරවනීය සභාවෙන් මම අහන්නේ මටත් නොතේරෙන දේ ගොඩක් තියෙනවා. මම පහුගිය දවස් ටිකේ මේ පිළිබඳව විමර්ශනය කරනකොට සුනිල් සාන්තයන් කියන්නේ ඉන්දියාවේ ඉඳලා ලංකාවට එන ප්‍රථම පන්තියේ උපාධියක් ලබාගත් ඉන්දියාවේ හිටපු ශිෂ්‍යයන්ගිනුත් ප්‍රථමයා වෙච්ච එවකට ලංකාවේ සංගීත ශිෂ්‍යත්වයේ ප්‍රමුඛතයා ලෙසින් ලංකාවට පැමිණෙන තරුණයෙක්. නමුත් ඔහු ලංකාවට ආපුවාම ඔහුට ලංකාවේ සංගීතය සම්බන්ධ තනතුරක් ඔහුට ලැබෙන්නේ අඩුතරමින් සංගීත ගුරු තනතුරක්වත් ලැබෙන්නේ නැහැ. ඔහුට ලැබෙන තනතුර තමයි සරඹ උපගුරු තනතුර. එතකොට මෙතරම් විශිෂ්ට චරිතයක් ශ්‍රී ලංකාවට එනකොට ශ්‍රී ලංකාව ඔහු බාරගන්නේ සරඹ උපගුරු තනතුරේ ඉන්න සුදුසු කෙනෙක් හැටියට. මෙහෙම වෙන්නේ කොහොමද? වසන්ත ඇත්තට මේක නොකළ යුතුව තිබුණු කාරණය. එතුමා එහි විශිෂ්ට ලෙස විභාග සමත් වෙලා ඉන්නේ. එතකොට ඔහුට කලින් ලංකාවට ඇවිල්ලා තියෙනවා ලයනල් ඉදිරිසිංහ මහත්මයා. ලයනල් ඉදිරිසිංහ මහත්මයාට බාර දෙනවා සංගීත විද්‍යාලය. එතකොට නමුත් සුනිල් ශාන්ත මහත්තයා ආවට පස්සේ එතුමාට උගන්වන්නවත් අවස්ථාවක් ලබා නොදීම ඒක ඇත්තටම කනගාටුදායක තත්ත්වයක්. එහෙම තත්ත්වයක් වෙලා තියෙනවා. ඉතින් ඇයි එහෙම වුණේ කියන එක විශේෂයෙන් සොයා බැලිය යුතු කාරණයක්. ඒක පුද්ගලික හේතුවක් කොටද නැත්නම් වෙනත් විදිහ පසුවීමක්ද? නමුත් ඒවා හරි අප්‍රසන්න සිදුවීම්. එතුමාට ඊට පස්සේ තමන්ගේ සංගීත ඥානය දරුවන්ට ලබා දීමට වෙනම පන්ති පවත්වමින් කාර්යක නියැලෙන සිද්ධ වුණා. ඉතින් ඇත්තරම මේ අපේ රටේ දැනුත් පේනවා ඒක සාමාන්‍ය ජාතික ලක්ෂණයක් වගේ ඒ සුදුස්සෙකුට සුදුසු දෙන ගන්න හරිම අමාරු. ඒ කාලෙත් එහෙම තිබිලා තියෙනවා. එතු ඔබ ඔය කියන කතාව තවදුරටත් මම දිගුවක් විදියට අපේ විජිත් කුමාර් මහත්මයා ගාවට එන්න කැමතියි. දැන් මෙය සරඹ උපගුරු තනතුර ඔහු ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළා. නමුත් ඔහු ගුවන්විදුලියේ ගීත ගායනා කරන්න පටන් ගන්නවා. ඒ පටන් ගැනීමත් එක්ක ඔහු මේ රටේ පොදු ජන ගායකයා බවට පත් වෙනවා. පොදු ජනතාව අතර ඔහු අතිශය ජනප්‍රිය වෙනවා. හැබැයි ජනප්‍රිය වෙන එක ඇතුලේ හෙළ ගීතයක් ප්‍රචලිත කිරීම සඳහා උපක්‍රමශීලීව සුනිල් ශාන්තයන් කටයුතු කරනවා තමන්ගේ ක්‍රියාමාර්ග ඔස්සේ. මම කැමතියි අන්නේ සුනිල් ශාන්තයන් ගත්ත ක්‍රියාමාර්ග අපේ සභාවට විස්තර කරලා දෙනවා. මට ඊට කලින් මතක් අවසර දෙන්න අර වසන්ත කියාපු දෙයි තව වසන්තකින් ඔබ හැ පැනයට මං එකතු කරන්න. මේ තෙන්දි මා කියන්න ඕන දැන් මේ සම්බන්ධයෙන් අපි කතා කරනකොට ඇතැම් පිරිස් ගැන අපට කතා කරන්න වෙනවා. ඒවුන්ට අපහාස කිරීම සඳහා නෙවෙයි මේ ගැන කියන්නේ. නමුත් සත්‍ය රට දැන්වත් දැනගත යුතු නිසා. දැන් ඔය සුනිල් ශාන්තයන් ඉන්දියාවේ බහත් කණ්ඩේ ඉන්න කාලේ එම යුගයේදීම ලයනල් ඉදිරිසිංහ මහත්මයත් එහි ඉඳලා තියෙනවා. සුනිල් ශාන්තයන් ඔය ශිෂ්‍යයන්ගේ සංගීත උත්සවවලදී ඉතා ඉහලින් කැපී පෙනලා තියෙනවා. එතකොට හැමතැනදීම ඔහුට ආරාධනා කැඳවීම් ලැබෙනවා. ඉතින් ලයනල් ඉදිරිසිංහ මහත්මයා ඒව දැකලා තියෙනවා. මට සමා වෙන්න මේ සිද්ධිය කියන්න වෙනවට මේක මට සුනිල් ශාන්ත මෙතිණිය කියාපු දෙයක්. එතකොට කියලා තියෙනවා ඉදිරිසිංහ මහත්මයා උඹ මෙහෙ කොයිතරම් දේවල් කරත් බට ලංකාවට ගියහම මා යටත තමයි කටයුතු කරන්න සිද්ධ වෙන්නේ කියලා. එතකොට සුනිලුන් එකට හිනා වෙලා සුනිලුන් අධිතන් කරගෙන තියෙනවා කවදාවත් ඒ සිදුවෙන්නේ නැහැ කියලා. කොහොම හරි දැන් ඉන්දියාවේදී මෙහෙමනම් ලංකාවට આવොත් කොහොමද කියන එක ඉදිරිසිංහ මහත්මයා තේරුම් අරන් තිනවා සුනිල් සම්බන්ධයෙන්. ඒ නිසා වහ වහ ඔහු ලංකාවට පැමිණිලා අධ්‍යාපන නිලධාරීන් හම්බ වෙලා අර අසවල් තනතුරක් සදාගෙන තියෙනවා. සුනිලුන් ඔය ඒ වගේ සුනිලුන් අහිංසක ලෙස ලංකාවට පැමිණෙනකොට ඒ සිදුවීම් වෙලා ඉවරයි. කපුකොටුව තමයි එතකොට හිටපු අධ්‍යාපන නිලධාරිතුමා එතුමා ගාවට ගිහිල්ලා මේ තමාට සුදුසුකම් වුණේ. එතකොට ඔහු තමයි සුනිල් ශාන්තයන් තමයි ඒ වන විට ඉහලින්ම සමත්විත සංගීතය පිළිබඳ සහතික ලබාගත්ත සංගීතඥයා. එතුමාට තමයි මට දෙන්න සංගීත පිළිබඳ තනතුරක් නැහැ. ඔබට උමනා නම් සරඹ ගුරුපත් වීමක් දෙන්නම් කියන එක
එක තමයි ඔහුගෙන් පිළිතුරක් වශයෙන් ලැබිලා තියෙන්නේ. එය ප්‍රතික්ෂේප කළා ඔහු රක්වානට ගිහිල්ලා මෝසස් පෙරපියතුමාගෙන් මාම කෙනෙක් වෙන කෙනෙක් ලාවට ගිහිල්ලා තමාගේ ඉදිරි අරමුණ සංගීත අරමුණ සඳහා ඔහු සූදානම් වෙලා පසු කාලීනව ගුවන් විදුලියේ ගීත ගායනයට පිරිමිලා තියෙනවා. එතෙන්දී ඔහු තමන්ට අනන්‍ය සංගීතයක දැන් ඊට ඔය ඔලු පිපිලා ගීතය තැටිගත කරන්න කලින් හඳපාන ගීතය තැටිගත කරන්නේ කලින් ඔහු ලංකාවට නිවාඩු කාලේ ඉන්දියාවෙන් ඉඳලා ආපු අවස්ථාවල විවිධ අවස්ථාවල ඔය සම්භාව්‍ය සංගීත ප්‍රසංගවල ගීත ගායනා කරලා තිනවා. එතකොටමත් ඔහු ජනප්‍රිය තත්ත්වයට පත් වෙලා තිනවා. ඉවන් යුගයේ තමයි වරින් හීන්සරේ එතකොට බොන්දුරිය වැනි ගීත ගායනා කරලා තිනේ. වන්දේ මාතරම් වැනි ගීත ගායනා. නමුත් අර පහු වෙනකොට ඔහු තේරුම් ගත්ත මෙතෙන්ට නෙවෙයි ඊට වැඩිය අපේකම දැනෙන ගීත පිළිවෙලකට යා යුතුයි. හොඳයි. අපි තවදුරටත් ඉදිරියට මේ කතාව අරගෙන යමු. ටී.එම්. ජයරත්න මහත්මට මා ඉතාම ගෞරවයෙන් ආරම්භ කරනවා. මේ සුනිල් සාන්තයන් ගායනා කළ කෝකිලයන්ගේ කෝකිල නාදයේ ගීතය අද මේ සභාවේ අපි හැමෝගෙම රසවින්දනයත් ඔබේ රසවින්දනය උදෙසා ගායනා කරන්න කියලා. ජාති ජාති මලින් සුවඳ උරාවි වටින් පිටින් සිහිල් සුලං හමන්නේ ජාති ජාති මලින් සුවඳ උරාවි වටින් පිටින් සිහිල් සුලං හමන්නේ සමදාන සැඳ සුබ ඇදෙන්නේ අන්න අන්න ඉරත් දෙකිලෙන්නේ මගේ කුමාරියාල තොටිල්ලේ පැදෙමුනි දැල්ලේ කෝකිලයන්ගේ කෝකිල නාදේ කෝකිලයන්ගේ කෝකිල නාදේ හීන හලින් හීන වගේ සාදු සාදු ඔබේ දෙසයි බලන්නේ එපා එපා සඳේ නිකන් ඇවෙන්නේ ඇයිද මගේ සුදා මටයි ආදරේ අන්න දෙවුලියෝ අපේ පෙම්බලා ගීත ගයන්නෝ කෝකිලයන්ගේ කෝකිල නාදේ කෝකිලයන්ගේ කෝකිල නාදේ හීන හලින් හීන වගේ හීන ගී සමන් මලක් මෙලා මගේ බිසෝගේ විසේ ගසන්න මගේ විනෝදේ සමන් මලක් මගේ පිසෝගේ ඉසේ ගසක් අන්න මගේ විනෝදේ එන්න යදේ එන්න මගේ කුමාරි සාදු කියා සාදු දෙකක් තෙන් සිරි මගේ කිල් හඬින් සුමිරි ගයන් නමගි කෝකිලයන්ගේ ඔබයි මගේ මැණික මගේ ආදරේ ඉතින් එපා සැකක් මගේ සුන්දරී මෙලෝ එලෝ ඔබයි මගේ පෙම්බරි මගේ අසෝකා මගේ විසල්කා මගේ මල්ලිකා කෝකිලයන්ගේ
ප්‍රථම සංගීත තරුව පිළිබඳව අපි කතා කරමින් සිටින්නේ මේ ගත නැල වූ ගී හඬ සුනිල් සාන්තයන්. සුනිල් සාන්තයන්ගේ සංගීත කොතරටද ගමන් කළේ? සුනිල් සාන්තයන් 1953 හෙළ ගීතය සහ හෙළ සංගීතය පිළිබඳ ඔහුගේ මතය ප්‍රකාශ කළ දෙන්නේ මෙන්න මේ විදිහට. මේ අපේ දේශීය සංගීතයයි. ඕමනා විටක ඇදපෙන්වීම සඳහා කටුගී තැන්පත් කොට තබුණු සඳහා සංගීතයක් නිපදවා ගැනීම බලාපොරොත්තු වන නම් දේශීය සංගීතයක් ගැන නොසිතා නිකන් සිටීම වඩා සුදුසුය. අපට ඕමනා වී ඇත්තේ කෞතුක වස්තුවක් නෙවෙයි. අපේ දිනපතා ජීවිතයට ප්‍රයෝජනවත් වන අංගයකි. දේශීය සංගීතය පිළිබඳ මාගේ වැඩ කොටසට අත ගැසුවේ එකී අදහස පෙරදැරි කොටගෙනය. 1953 සුනිල් සාන්තයන් මේ ප්‍රකාශ කර තිබෙන ඔබ උපදින්නත් අවුරුදු තුනකට කලින්. ඇත්තටම තාත්තගේ සංගීත චින්තනයේ දුණේ කොයි විදිහටද? මොකක්ද එයාගේ අවසාන බලාපොරොත්තු වුණේ? ඇත්තම මේ මම මේ ළඟදි මහාචාර්ය විනීතාරණ සූරින් සමග අපි ගොඩක් කතා කරනකොට එයා කිව්වේ සුනිල් සාන්තයන් ඔහු ඒ කාලේ කිව්වා ඔහු කරන්නේ මේ මකුළු දැලක තියෙන පොඩි හීනි නූලක් එක තමයි ඉස්සෙල්ලා දෙන්නේ කියලා. ඒ කියන්නේ රටට ඒ තමයි ඇත්තටම ඔහුගේ ඔළු පිපිලා හඳපාන වෙන ගී ඔහු සැලකු ඒ වගේ. ඒ කියන්නේ ඔහුට ඕන වුණේ ආකර්ෂණය ඇති කරගන්න. ඒ කියන්නේ ඒක ඇත්තටම සිද්ධ වුණා. කොළඹ අවට ප්‍රදේශවල ඉංග්‍රීසි කතා කරන අය සිංහල ගීත ගයලා නැහැ ඒ කාලේ. ඒ කියනකොට ඒගොල්ලෝ මේ ඔළු පිපිලා හඳපානේ හොගාරැල්ල ඔයගේ ඒ ආපු ගීතවලින් ඒ ගීත ඒගොල්ලෝ වැළඳගත්තා. එතකොට සුනිල් සාන්තයන් කියලා මහාචාර්ය විනීතර සූරින්ම කියනවා ඊළඟට ඔහුගේ හිතාගෙන තිබිය පිටට ටිකක් මහතලු නූලක් ගැට ගහලා ඒකට අරිනවා. ඊට දොමමකින් අන්තිමේට ලොකු කඹයකුත් අරිනවා. ඒ කියන්නේ ඔහුගේ සංගීතය ඔහු කරන්න ගත්තේ අරගෙන තියෙන්නේ ඔහු ලොකු දිග ගමනක් යන්නට. ඒ කියන්නේ ඔහුට ඔහු සංගීත ඥානය ඔහුගේ තිබුණු ඉගෙනීමත් සමග ඔහු මුලින්දම ඒක ඔහු මේ ඔහු කරන්න යන වැඩපිළිවෙල ඔහුගේ හිතේ තිබුණා. නමුත් ඔහුට ඒක එතනදී කරගන්න බැරුව යනවා. බැරි වුණත් හැබැයි ඔහු දීපු මුල් ටිකට අවුරුදු පළවෙනි අවුරුදු 6 ඇතුළත කරපු ඒ සංගීතයේම විහිදිලා යනවා. ඒක අරගෙන යන්න සවස් එක එක ಜಾති ඔහුගේ සංගීතය දිගට රන් යන්න කට්ටිය බිහි වෙනවා. ඊට පහු කාලෙක ඔහු 60 ගණන් වෙනකොට තවත් ප්‍රරේෂණ ගීත යනාදී කරලා පෙන්නනවා. ඔහුගේ අතන මුළු ජීවිත සංගීත ජීවිතය ගතත් අවුරුදු 7මාරක් 8ක් ඔය ඒ කාලේ සංගීත චිත්‍රපටි සංගීතයේ රේඛා සංදේශයේ මගින් පෙන්ලා දෙනවා. ඒකෙත් ලොකු පෙරලියක් කරනවා. ඔහු අත ගැහුවට සුළුවෙන් කරත් හැබැයි ඒකේ ලොකු වෙනසක් කරනවා. ඉතින් එතෙන්දී මේ ඔහුට යම් විදියකින් ඔහුට අවුරුදු 30ක් 40ක් සංගීතය රටේ කරන්න හම්බුණා නම් කොච්චර වෙනසක් වෙන්න තිබුණාද කියලා අපි හිතා ගන්න ඕන. සුනිල් සාන්තයන්ගේ සංගීත දිවිය සුනිල් සාන්තයන්ගේ පුතුන් ප්‍රකාශ කරන පරිදි අවුරුදු 7මාරක් 8ක්. සුනිල් සාන්තයන්ගේ පළවෙනි සංගීත දිවිය පළමුවරට අවසන් කරන්නේ 1952 දී ශ්‍රී ලංකා ගුවන්විදුලි එවකට ගායනා කරලද ගායනා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි කරනවා. ඒ අහිමි කිරීම සිදු වෙන්නේ අපේ සංගීත ඉතිහාසයේ හුඟෝ දෙනෙක් අධ්‍යයනය කරන රතන ජංක පරීක්ෂණය කියන තැනදී. මොකක්ද මෙතනදී ඇත්තටම සිදු වුණේ? ලංකා කීප එකේ තව චුට්ටක් මම මට හැඟෙන දේ කියන්නම්. ඔය සුනිල් සාන්තයන් ඒ සිහි නූලේ කතාව මට හිතෙන්නේ එතුමාට ඕන වුණ මේ අපේ ශ්‍රී ලංකික ගී ගයන ජාතියක් බවට පත් කරන්න. ඒ ඔළු පිපිලා හඳ පානෙම හැමතැනම ඇහෙන. එතකොට මේ ගී ගයන ගීතේ කටට වැඩ කරමින් ජීවත් වෙන අතරතුර ගී ගයමින් ජීවත් වෙන ජනතාවක් සඳහා තමයි ඒ අරමුණ තිබුණේ නැති. ඊට පස්සේ අර කඹේට යන්නේ ටික ටික ඒක වැඩි දියුණු කළා. ඉතින් ඒක සාර්ථක වුණා. ගම් දනව් පුරා මේ ගීත ගයන්න ගත්තා. අදත් කොහෙරි ගමනක් යනකොට මේ ගීත ගයනවා. ඉතින් ඒක නිසා වැඩේ සාර්ථක වෙන අවස්ථාවේ තමයි ඔය කියන රත්නජංකර් සිද්ධිය එන්නේ. ඒ රත්නජංකර් පරීක්ෂණය කියන එක ශ්‍රී ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ ඉරණම වෙනස් කරපු අවස්ථාව. මේ ඉරණම වෙනස් කරන අවස්ථාව ගැන අපි කතා කරන මෙන්න මෙතන තමයි සිද්ධිය. මේක දෘශ්‍යමානයේ පෙන්වන්නේ පරිපාලන ප්‍රශ්නයක් උඩ කියලා.
කියන්නේ මේ ඒ කාලේ නෘත්‍ය ගීත, හින්දුස්ථාන ගීත, ග්‍රැමෆෝන් ගීත තමයි මේ ගුවන්විදුලි වාදනය කරලා තියෙන්නේ. ඒවයි ශිල්පීන් මේ විදිහට බෑ. මේක අපි වර්ග කරන කරලා සියම් ක්‍රමවේදයක් හදන්න ඕනේ කියන දෘශ්‍යමාන ප්‍රතිපත්තිය තමයි මේකේ පේන්න තියෙන්නේ. එතකොට ඒක අර්බුදයක් බවට පත් වෙන ශිල්පීන් අතර මේ ගැන කතාව. ඊට පස්සේ මේක යුක්තිසහගත කරන්න තමයි මේ ඉන්දියාවෙන් මේ අපක්ෂපාති පරීක්ෂණයක් කරන්න එතුමාවගෙන රතන් ජංකර් පඬිතුමා මෙහාට ගිහින්. මේක තමයි මේකේ දෘශ්‍යමාන தත්ත්වය. නමුත් මේකේ අදෘශ්‍යමාන தත්ත්වයක් නැත්නම් වචනේ මේ කුමන්ත්‍රණකාරී தත්ත්වයක් තිබුණා කියලා අපිට දැන් විමර්ශය කරන්නට පේනවා. මොකද මේ මේ යුගයේ මේ ගුවන්විදුලියේ බාරව හිටියේ ප්‍රධානියා තමයි එම්ජේ පෙරේර මහත්මයා. එතුමා ඊට කලින් හිටපු ලැම්සන් මහත්තයාගේ කාලෙම විවේචනාත්මක ලිපියක් ඉදිරිපත් කළා තියෙනවා මේ ගුවන්විදුලිය මෙන්න මේ සකස් වේ යුතුයි කියන. ඒ ලිපියට ගුරුහරුකන් දීලා සකස් උදව් කරලා තියෙන්නේ මහාචාර්ය සරච්චන්ද්‍ර ඉදිරිවී සරච්චන්ද්‍ර මහත්තයා. එතකොට ගුවන්විදුලියේ ඒ රතනජංකර් පරීක්ෂණේ එන අවස්ථාවේ මෙතුමන්ලා දෙන්න තමයි මේ කාර්යතාවේ ඉඳලා තියෙන්නේ. ඒතර මේ දෙන්නම තමගේ ප්‍රතිපත්තිය ඉඳලා තියෙන හින්දුස්ථාන සංගීතය ප්‍රමුඛ කරගත්තු සංගීතයක් අපිට අවශ්‍යයි. හැබැයි ඒගොල්ලොත් කතා කරන අපිට අපේ සංගීතයක් ඕනේ කියන එක. හැබැයි ඒකේ ප්‍රමුඛතාවය දෙන්න අතන. දැන් මේකෙදි මේ මේක මෙච්ච විශේෂදී තමයි මේ වන විට සුනිල් සාන්තයන් අරගලේ පටන් අරගෙන. එතුමා 46 ඔලු පිපිලා එළියට දාලා මේ කියන 52 වෙනකොට සියලුම විදිහට මේ දේශීය සංගීතයක් කරා යන අරගලේ පටන් අරගෙන ඒක සමාජ තුළ ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ 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 ගුවන්විදුලියට තමන්ගේ කියලා සංගීතයක් ඕනේ කියලා මේ කරන වැඩවලදී එතුමන්ලව එතුමාව කිසිම දෙයකට සම්බන්ධ කරගන්නේ. එතුමා කරපු දේ ගණන් ගත්තේ. ගණන් ගත්තේ. ඒක බැහැර කරලා මේක කරන්නේ. ඒතර දැන් සුනිල් සාන්තට දොර වැහින්නේ කොහමද? සුනිල් සාන්ත ප්‍රතික්ෂේප කරනවද ගුවන්විදුලියට යන එක? නැත් ඒක වෙන්නේ මේ පරීක්ෂණයක් කරනවානේ වර්ගීකරණයට මේ රත්නජංකර් මැතිතුමාගෙන හැල්ල. සුනිල් ශාන්තයන් මේක ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරන්නේ මේ මේ මෙතුමා හින්දුස්ථාන සංගීතයට අති දක්ෂයෙක් වුණත් මේ ලංකාවට ආවේනික සංගීතයක් නැත්නම් ලංකාවේ ගායි ගායකයන්ගේ මේ ජනගී සම්බන්ධව අපේ ඌරුව අරගත්තු ගායකින්ගේ කොහොමද මේ හැඩතල මෙයාට අහුවෙන්නේ කියන මේක හරි පරීක්ෂණයක්ද කියන. ඒ නිසා මම මේකට එන්නේ. අනිත් එක පැත්තක මේ එතුමා තමයි සුනිසාන්ත මහත්තයාගේ ගුරුවරයා. එතන එතුමාගේ පරීක්ෂණයට තමයි මේ අර පළවෙනි පන්තියේ පාස් වෙන්නේ. ඉතින් අමුතුවෙන් පරීක්ෂණ කරන්න දෙයක්වත් නැහැ. එතුමා දන්නවා මෙයාගේ දක්ෂකම්. ඉතින් ඒක නමුත් ඒක පරිපාලනයට ආවම මේ විභාගයට ආවෙ නැහැ කියලා ගැටලුවක් එනවනේ. ඉතින් නමුත් මේක මේ මේ ක්‍රමවේදය තුලින් තමයි මේ සුනිල් ශාන්තයන් ඇත්ත වශයෙන්ම කියන්නේ නිරපහැරීමක් මෙතන වෙන්නේ. මේක සැලසුම් සහගත ක්‍රියාවක් බව මේක හොඳට විමර්ශනයකට තේරෙනවා. හොඳයි. මොකද දැන් ඔබ කියන කතාව ගාවට සුසුමක් හෙලලා එක මොහොතක් නිශ්ශබ්ද වෙන්න ඕනේ. මොකද මේ නිශ්ශබ්දතාවයේ ඇතුළෙම තියෙන අපි මේ වෙනුවෙන් පළ කරන ජාතික ශෝකය. මොකද එතනින් පස්සේ මේ නිශ්ශබ්ද වෙන කාලවකවානුව ඇතුළේ එතම නිර්මාණ කළා නම් කියන ප්‍රශ්නේ අපේ හිතට එනවා. දැන් සුනිල් සාන්තයන් ජීවමානව සිටිද්දී ඔහුගේ හඬ අපිට පුළුවන් මේ මොහොතේ ගීතයක කොටසක් ලෙස ඔබට සමීප කරන්න. මල් මල් වාරම් හරි මෙවුලාරම් ගයවා ගයවා ගුවනි ලංකා නම වෙනුවෙන් පුරසාරම් කියවා කියවා මෙදිනේ හෙළ මල්
රංග දීපිපි නටනවා තිසාවැවෙන් යුරේ රතමල රදලිය රජලිය වෙනවා සීගිරි කිරි මැදුරේ සමනුල කන්දේ උඩ වැඩියා මල සීතලෙන් පිපිරි මිහින් තලාගල මලින් පිරීලා සේරේ සිල්මීරේ මේ රූපරාම දකිනකොට සහ මේ සිදුවුණු සිදුවීම් එක්කලා ජීවිතය බැඳෙනකොට ලංක බඳන්න ඔබ හිතේ සටහන් කරන්න ගොඩක් දේවල් තියෙනවා නමුත් සංක්ෂිප්තව අපිට කිව්වොත් ඉතින් මම මේ වසන්ත කිව්වකට එකතු කරන්න මේ ඔය රතන් ජංකර් පරීක්ෂණය ගැන ඔස්ට්‍රේලියාවේ ඉඳලා එක්කෙනෙක් Facebook එකේ ලිව්වා. ඒ කියන්නේ එයා ජයන්ත ආනන්දප්පා. එයා ලියලා තිබ්‍රා එක්කෙන වෙන තැනකදී එයා කියන්නේ මෙන්න එහෙම. එයා ඉංජිනේරුවෙක්. එයා කිව්වේ ඉංජිනේරු BSc ඉංජිනේරු උපාධිය ගත්ත කෙනෙක් ඉන්නවා. එයාගේ වැඩ කරන තැන ඉන්නවා වඩු බාස්ලා මේසන් බාස්ලා මෙයාගේ වචන වලින් ඒ ඉන්නා ඊට පස්සේ එතනින් ඇවිදින් කියනවා ඉංජිනේරු පීටේ එතන ඉන්න මහාචාර්ය කෙනෙක් ඇවිදින් මේගොල්ලන්ට ආණ්ඩුවෙන් කියනවා මේ අර ඉංජිනේරුවටයි අර ඔක්කොම ඉන්න මේ බාස්ලා වඩු බාස්ලා ඔක්කොටම ටිකට යන්න කියලා මේ පරීක්ෂණයකට එයා කියලා තිබන්නේ මේ කියන්නේ ඇත්තටම ඒ කාලේ ඔය 52 කියන කාලේදී සුනිල් සාන්තියන් ඉන්දියාවේ ඉඳලා මේ ඒ පාස් වෙලා ආපු විදිහට පාස් වුණු කෙනෙක් වෙන කෙනෙක් ඔය පරීක්ෂණයට ගියේ නැහැ ඇත්තටම ඒකයි සුනිල් සාන්තයන් 52න් ගුවන්විදුලියෙන් එළියට ගියන් පස්සේ ආපහු ගුවන්විදුලියට එන්නේ පණ්ඩාරනායක අනුස්මරණ ගීතය ගායනා කරන්න. එතුමා නැති වුණෙන් පස්සේ හැබැයි ඒ කාල වකවානුව ඇතුලේ රේඛාව චිත්‍රපටයටත් ඒ වගේම සංදේශ චිත්‍රපටයටත් ගීත තනු නිර්මාණය කරනවා. සුනිල් සාන්තයන්ගේ චිත්‍රපට ගී පිළිබඳ පසුබිම් ගීත පිළිබඳ නිර්මාණයන් පිළිබඳ කතා කිරීමේදී ලංකාවේ නව මානයක්ගත් ස්වතන්ත්‍ර ගී නිර්මාණ හමු වෙන තැන් දෙකක් තමයි රේඛාව සහ සංදේශය. අපි දැන් සූදානම් වෙන්නේ කලාසූරි ලතා වල්පොලයන් සංදේශය චිත්‍රපටයට ගායනා කළ ගුරුදේව සුනිල් සාන්තයන් තනු නිර්මාණය කළ කලාසූරි අරිසෙන් අහුබුදු රචනා කළ මේ මිගුරු ගීය රසවිඳින්න. ශශිකාන්ති සංසලා සූදානම් ගායනා. Thank you.
සුනිල් සාන්තයන් ගීත ගායනය තනු නිර්මාණය සහ ගුවන්විදුලියේ ගීත ගායනය විතරක් නෙමෙයි. ඔහු තමන් ගායනා කරපු හැම ගීතයක්ම ගීත පොත් වශයෙන් සමාජගත කරන්නත් උත්සාහ කළා. අර විජිත් කුමාර් මහත්මයා සුනිල් සාන්තයන් 66 හම්බෙන්න යනකොට තෑගි දීපු හෙළ රිදී වලාව කෘතිය තමයි මේ අතේ තියෙන්නේ. ඒ මුල් පිටපත ඊට පසු මෙය යම් ආකාරයක මුද්‍රණය වෙච්ච පිටපත තමයි මේ තියෙන්නේ. හෙළ රිදී වලාව. මේ ඇතුළත මේ සුනිල් සාන්තයන්ගේ අස්සන යොදලා තිබෙනවා. මම දන්නේ සමීප රූපේ පේනවද කියන එක. මේ තියෙන සුනිල් සාන්තයන්ගේ අස්සන 66/4/20 දින කියලා සටහන් වෙලා තිබෙනවා. ඉතින් මේ ඔව් මා දෙස මා රස මා බස යන හෙළ තෙරුවනට කියලා තමයි මේ ප්‍රදානය කිරීම සිදු කරලා තිබෙන්නේ. 52 ගුවන්විදුලියෙන් දොට්ට දාන සුනිල් ශාන්ත ජීවත් වුණේ කොහොමද? එතෙන්දී ඇත්තටම එතෙන්දී එනවා මගේ අම්මා. එතකොට ඇත්තටම සුනිල් ශාන්තයන් එතෙන්දී ඒ වෙලාවෙම තමයි ඔහු විවාහ ජීවිතයට ඇතුළු වෙන්නේ. ඔහුට ඒ දුක් කරදර ඔක්කොම විඳගන්න ඇත්තටම මගේ අම්මා ලොකු හයියක් වෙනවා. ඊට පස්සේ තමයි අපි මේ හතර දෙනෙක් ලැබෙනවා දෙන්නට. ඉන් පස්සේ සුනිල් ශාන්තයන් ඇත්තෙන්ම ඔහු සංගීතයේ උනා රේඛා සංදේශ කරනවා. ඒ වගේ චිත්‍රපට සංගීත කරා. හැබැයි ඒකම ඔහු වෙලාව දාන්නේ අපි වෙනුවෙන්. අපිට උගන්නන එක ඔහු ඊළඟට ඔහුගේ මං කිය ඔහු යම් දෙයක් කරනවා නම් ඔහු ඉතා ඔහුගේ තේත ඉතා ඉහලින් ඒ කරන්න උපරිමයෙන්ම කරන්න හොඳටම. ඒක ඔහු ජය ගන්නවා. ඇත්තෙන්ම ඔහු අපි පිරිකොල්ලෝ පිරිමි තුන් දෙනාම පේරාදෙණිය ඉංජිනේරුවන් කරනවා පේරාදෙණියෙන්. ඊළඟට නංගි පසු වෛද්‍ය කෙනෙක් වෙනවා පේරාදෙණියෙන්. ඒ කියන්නේ අපි මේ පේරාදෙණිය සරසවියටකින් ඒ කරගන්න එක ඒ කාලේ හිටියට ලොකු තරගයක්. අපි ගම්පහ වීගමුවෙන් ඉස්කෝලේ ගිය ගත්තට අපි කොළඹ දිස්ත්‍රික්කේ. ඒ කාලේ ඒ ලෙවල් උසස් පෙළ විභාගය කියන එක මහා තරංකාර විභාගයක්. එතනින් ඒකෙන් ගොඩෙන් ඇත්තටම අම්මයි තාත්තයි දෙන්නගේ උදව්වෙන් අපි එන්නේ ඇත්තටම. අපිට ලයිට් තිබුණේ නැහැ කරන්ට් අපිට පෙට්‍රොමැක්ස් එක පත්තු කරලා දෙනවා. අපි පාඩම් කරනවා. ඒකට ඒ අවස්ථාව අපි හැබැයි ඒකම අනිත් ක්‍රීඩා කරන ඒවාද ඒ ඔක්කොම කරගෙන තමයි කරන්නේ. හැබැයි ඒක සම්පූර්ණ අපේ ගමේ ගත්තත් මම හිතනවා අපේ තවත් අපි වගේම දක්ෂ ළමයි හිටියා. හැබැයි අපිට ඒ ගෙදරින් ලැබුණු සහයෝගය සහ ඒකට දිරිගැන්වීම නිසා තමයි අපි ඒක ජය ගන්නේ ඇත්තරම. විජිත් කුමාර් මහත්මයා සඳහන් කරන ඔබ යන්නේ බිත්තිවල කපරාදු ගැලවිච්ච ගෙදරකට කියලා. ලංකසාන්ත මහත්මයා මේ මම මේ සටහන එකතු කරන්නේ එකක් මේ රට දැනගන්න ඕන කියන කාරණාව නිසා. ගුවන්විදුලියෙන් පිටමන් වූ පසු සුනිල් ශාන්ත ජීවත් වුණේ කෙසේද? ඔහුගේ දුබල ආර්ථිකය පිළිබඳ සාක්ෂි කීපයක් මම සටහන් කරලා තියෙනවා. මේවා හරිනම් ඔබතුමා හරි කියන්න, වැරදි නම් වැරදි කියන්න. 1. මේසන් බාස් කෙනෙක් විදිහට ජීවත් වුණා. 2. වඩු කාර්මිකයෙක් විදිහට ජීවත් වුණා. 3. ඡායාරූප ශිල්පියෙක් විදිහට ජීවත් වුණා. ගුවන්විදුලි කාර්මිකයෙක් විදිහට ජීවත් වුණා. බැරිම තැන කරවල වෙළඳාම කළා. රෙදි වෙළඳාම කළා. ඔබලාට උගන්වන කාලේ මුදල් හම්බ කරපු ක්‍රමවේදය. ඇත්තෙන් මේ වගේ මම දන්නවා ඒ වගේ මුදල් හම්බ කිරීම සිද්ධ වුණේ නැහැ. ඒක තමයි මම දන්නේ. තාත්තා පින්තූර ෆොටෝස් ගන්නවා අරගෙන අතෙන්ම ඒ ගමේ ගෙවල් වල දැනටත් තියෙනවා. මේ තාත් ඒ වගේ අතෙන් පාට කළා. ඒ කියන්නේ 60 ගණන් වල ඒ කාලේ අපේ මේ පාට පින්තූර නැහැ. හැබැයි ඒ ගෙවල් වල තියෙනවා දදරත්. ඒ කියන්නේ යාම තනිකරම හැම සියුම් විදිහට ඒ පාට දැමීම කරලා තියෙනවා. ඒ වගේ කරලා ගෙවල් දෙනවා. හැබැයි ඒකට සල්ලි දෙන්න බැරි කෙනෙක්ගෙන් සල්ලි இல்லන්නේ නැහැ ඇත්තටම. ඔහුගේ රෙදි වෙළඳාම ගැනත් කියනවා. උදාහරණයක් කියන්නම්. රෙදි වෙළඳාම කරන්න කියලා දෙන්නෙක් ඇවිදින් ගත්තලු ලොකු රෙදි මිටි දෙයක් අරන් ගියාලු. අරන් ගිහින් විකුණලා සල්ලි ගේන්නම් කියලා ආයෙ පැත්ත පළාතියත් ආයෙ නැතුළු. පස්සේ දවසක් ජෑල්ල යනකොට පාරේ දැකලා ඒ මිනිස්සයාට එන්න කියලා ඒ ළඟ හිටපු ඇන්ටිනියර් කෙනෙක් එනවා කිව්වේ. අඬ ගහලා තාත්තා රුපියල් 10ක් අරගෙන ඒ මිනිස්සයා සාක්කුවට දාලා ගියාලු. අර මිනිස්සු ඇන්ටිනියර් කියනවා දැන්ලු දැනෙන්නේ අර මිනිහට දෙන්න තිබුණ හොඳම දඬුවම තමයි ඒ කියලා. ඒ කාලේ හිටවල මෙයාට පිස්සු කියලා මේ සල්ලි හොරකම් කරපු එකට තවත් සල්ලි දෙනවා කියලා. ඒ කියන්නේ ඔහු දැක්ක විදිය සම්පූර්ණයෙන් වෙනස්. ඔහු මුදල් සම්බ කිරීමට සොයන්න ජීවත් වුණු කෙනෙක් නෙමෙයි. ඔහු ඇත්තටම අම්මයි තාත්තයි අපිට කරේ අපිට කණ්ඩ දීලා අඳින්න දීලා අපිට ඉගෙන ගන්න කිව්වා. ඒගොල්ලෝ සල්ලි ඉතුරු කරෙත් නැහැ, ඉඩම් ගන්න ගියෙත් නැහැ, මොනවත් ඒ වස්තු එකතු කරේ නැහැ. ඉතින් ඇත්තටම සන්තෝෂ වෙනවා ඒ වගේ දෙමව්පියන් මට ලැබුණ එක. ඒ වගේම ඔහු දෙන්න සෑහෙන දුකක් වින්දා. ඒක හැබැයි දැන් මට පේනවා. හැබැයි ඒකෙන් ඒගොල්ලෝ ඒ ගැන කලකිරීමක් වුණා කියලා මම දැක්කේ නැහැ. හැබැයි අපි දැක්කල සන්තෝෂ වුණා. මම දන්නේ එහෙමයි.
සුල්සාන්තගේ ජීවිතයේ දෙවන අදියරක් තියෙනවා. දෙවනි අදියර පටන් ගන්න 1967 පිළිබඳව අපි කතා කරන්න එනවා. නදීක මම කැමති මල්මල් වාරම් ගීය ඔබ මෙතනදී ගායනා කොට ඒ අවස්ථාවට එනවා. ගීත කලාවත් එක්කම අපි එනවා 1967 පස්සේ සුනිල් සාන්තයන්ගේ ආපසු ගුවන්විදුලි ආගමනය පිළිබඳ. සුනිල් සාන්තයන් ගුවන්විදුලියේ පර්යේෂණ මණ්ඩලයට සහභාගී වෙනවා 67 දී. කොහොමද මේක සිද්ධ වෙන්නේ? මෙහෙමයි. දැන් ලංකා ගුවන්විදුලි සේවය සංස්ථාවක් බවට පත්වීම සිදු වෙනවා 1966 දී. ඒ වෙනුවෙන් බොරැල්ලේ YMB ශාලාවේ විශේෂ සංගීත ප්‍රසංගයක් පැවැත්වෙනවා. එතකොට ගුවන්විදුලියේ ප්‍රධානී වශයෙන් සිටින නිවිල් ජයවීර ඒ මහත්මයා කියනවා මේ සංගීත ප්‍රසංගයට සුනිල් සාන්ත නැතුව බෑ කියලා. එතකොට ඒක එහෙම නොවුණොත් ඔහු හිටියේ නැත්තම් ඒක මගුල්ගේ මනාලේ නැති මගුල් ගෙදරක් වගේ කියලා ඔහු කියලා තියෙනවා. ඒක නිසා කොහොම හරි ඔහුව සම්බන්ධ කරගන්න කියලා කිව්වහම සුනිල් සාන්තයන් කියලා තියෙනවා අර සිරිත් පරිදි. ඒ කියන්නේ ඔහුගේ තිබුණු කලකිරීමත් එක්ක එන්න බෑ කියලා. ඒ පාර සරත් විමලවීරයන් සහ සේසිරි විජේසේකර යන ප්‍රවීණ නිවේදකයන් දෙදෙනා එතුමා හොයාගෙන ජයල ගෙදරට ගිහින් තියෙනවා. ගිහිල්ලා ආයෝජනය කළ තියෙන කොහොම හරි මේ වගේ අවස්ථාවකට එන්න කියලා. එතකොට සුනිල් සාන්තයන් පිළිතුරු දීලා තියෙනවා හොඳට දුවාපු අශ්වයෙක්ගේ අතපය කඩා දාලා දැන් තාප්පෙන් උඩින් පනින්න කියලා කියන්නද ඔය ආරාධනා කරන්න කියලා. එහෙම කියලා කොහොමවත් මේගොල්ලන්ගේ ආයෝජනය නිසා හොඳයි මම එන්නම් කියලා ඇවිත් බොරැල්ලේ YMB ශාලාවේදී නැවතත් ඕලු පිපිලා සහ හඳපානේ ගීත දෙක අයිවොඩිනි සමග කියනවා. ඒ ගීතයේ ආරම්භයත් සමගම ඒ ශාලාවේ
නරබන් ඉදිරියේ වැඩසටහන පටිගත වෙලා තියෙන ගුවන් විදුලි එක සංරක්ෂණ වෙලා තියෙනවා නරබන්න්ගේ පුදුමාකාර ප්‍රතිචාරයක් ලැබෙනවා ඒක කියනකොට මගේ හැඟීම් මට හැඟීම් මා හැඟීම් බර වෙනවා කොමාරි ඊට පස්සේ නිවිල් ජයර් මහත්මයාට තීරලා තියෙනවා මේ පහුගිය කාලේ සුනිල් සාන්තයන්ට ලොකු වරදක් රටින් සිද්ධ වෙලා තියෙනවා කියලා ඒ කියන්නේ ඒ කාලේ හිටපු පරිපාලකයොත් එක්ක එතකොට එතුමා අහලා තියෙනවා අර රතන් ජංකර් මහත්මයා කරපු පරීක්ෂණය ඔබට කරන්න පුළුවන්ද කියලා. එතකොට සුනිල් සාන්තයන් කියලා තිනවා මට පුළුවනි කරන්න කියලා. හැබැයි මම මේක තනියම කරන්නේ නැහැ. මම ඒකට සම්බන්ධ කරගන්නවා HW උපසිංහ සහ අමරදේව කියන අනිත් සංවිධානයන් දෙන්න. ඒවා ඒ යුග තුනක් ඇඳෙන පරිදි කියලා. ඊළඟට සුනිල් සාන්ත කීවල තිබුණා මා 1952 දී රතන් ජංකර් පරීක්ෂණය ප්‍රතික්ෂේප කිරීමේ හේ කාරණාව තේරුම් ගන්න මේ අයට අවුරුදු 15ක් ගත වුණා කියලා. හැබවින්ම ඒ එදා රතන් ජංකර් මහත්මයා ගෙන්නල කරපු පරීක්ෂණය භාර දෙන්න තිබුණේ සුනිල් සාන්තයන්ට. එතකොට ඒ වෙනකොට ඉහළම සම්මාන දීලා සාතික ලැබල හිටපු සුනිල් සාන්තයට නොදී අඩු ලංකාවේ සංගීතය ගැන හැඟීමක් නැති ලංකාවේ සංගීත විධික්‍රම ගැන අවබෝධයක් නැති රතන් ජංකර් මහත්මයා ගෙන්නලා කරපු වරද තේරුම් ගන්න පාලකයන්ට අවුරුදු 15ක් ගත වුණා කියලා ඔව් කියද. මේක වටින තැනක්. එදා ඕලු පිපිලා හඳපානේ ගායනා කරමින් නිර්මාණ කරමින් ආපු සුනිල් සාන්තයන් 66 ගුවන්විදුලියට ආවෙන් පස්සේ මధుරම මధు වැඩසටහනට දායකත්වය එකතු කරලා පෝදා දහම් සිසිලේ මල් මල් වාරමර ඔබ ගායනා කරපු අම්බලමේ පිනා ටිකිරි ටිකිරි ටිකිරිලියා තෙල්ගාලා හිස පීරන් ඒ වගේම එම්බා ගංගා දැන් අපේ විශාරද දෙඩොඩ් ජයකොඩි මහත්මයා ගායනා කරන්න සූදානම් වෙන වලාකුලින් බැස වගේ ගීත අලුතෙන් නිර්මාණය කරනවා මේක ගුවන්විදුලියේ යලි පිබිදෙන සංගීතයේ යලි පිබිදෙන නව රැල්ලක් බවට පත් වෙනවා හැමෝම මේ ගීත ගායනා කරන්න පටන් ගන්නවා අපි මේ සුන්දර ඉතිහාසය සිහි ගන්නවා සමන් කුල එළෝ බලා යනවා අනේ මගේ වැඩ ගනි ගනි හඬ හඬ ඔහේ යනවා දෙවිල විපින් රජ රජතුම් බැලූ බැලූ හැමතේ යව යව මා එහෙ මෙහෙ ආගිමන් නිවා පොළොවේ බලා පුලින් බැස සම කොලා වැඳ පිළි වලා යනවා අන්න මගේ වැඩ ගනි ගනි හඬ හඬ ඔහේ යනවා දැවේ දැවේ පිම් දිවි රජස් දුම් බැලූ බැලූ හැමතේ යව යව මා එහෙ මෙහෙ ආගිමන් නිවා පොළොවේ එදා රටේ මේ දැරු තැතින් මා තැනින් තැනේ රඳවා මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොටලොවේ නමක් පැවුවා බලාගුලි බැස සම කොලක් වැඳ එළි වලා යනවා අනේ මගේ වැඩ ගනි ගනි හඬ හඬ ඔහේ යනවා එතා රටේ මේ දැරු තැතින් මා තැනින් තැනේ රඳවා මගේ වැඩක් ගෙන මටත් වැඩක් කොටලුවේ නමක් ලැබුවා වැඩක් නොගත් දිය හඬා දොඩා මේ මුවේ බලා යනවා හැපි සිඳි සිඳු එරේ වැදි කර දියෙන් එලෝ යනවා වලා තුලින් බැස සම උලක් වැඳ එදී
බලා යනවා අනි මගේ වැඩ ගනි ගනි හඬ හඬා ඔහේ යනවා වැඩක් නොගත් දින දොඩාවි මුවේ බලා යනවා ඇති සිඳි සිඳු තෙරේ වැදී කර එලෝ යනවා බලාපොරොත්තු බැස සම්පුරා වැඳ එලෝ බලා යනවා අනි මගින් වැඩ ගනි ගනි හඬ හඬ ඔහේ යනවා සුනිල් සාන්තයන්ගේ පිළිබඳ මතකය ඇත්තටම නූතන සමාජගත කිරීමේ ප්‍රධාන වගකීමක් සුනිල් සාන්ත සමාජය දරනවා. පසුගිය වර්ෂ කිහිපෙදීම ඒ වෙනුවෙන් විවිධ කෘතීන් සමාජගත කරලා තිබුණා. මේ එක් සැමරුමකදී ඉදිරිපත් කරන ලද කෘතියක් සියවසක ගුරුදෙව් සුනිල් ශාන්ත කියන කෘතිය. ඉන් පසු සුනිල් සාන්තයන්ගේ ගීත පිළිබඳ ඇත්තටම මේ රටේ ඉන්න මහාචාර්යවරු සහභාගී වෙමින් දවස පුරා පැවැත්වපු විශේෂ දේශන සමුච්චයක් තිබුණා. එහිදී ගුරුදෙව් සුනිල් ශාන්ත සංකතන සංග්‍රහය යනුවෙන් ඒ දේශනල්ල මේ කෘතිය නිකුත් කෙරුණා. ඊට පසුව ඔස්ට්‍රේලියානු ජාතික ආචාර්ය ටෝනි ඩොල්සන්ගේ විශේෂ පර්යේෂණයක් සුනිල් ශාන්තගේ ගීත පිළිබඳ කෙරුණා. මෙය විදේශිකයෙක් ශ්‍රී ලාංකිකයේ ගීත පිළිබඳ කරන ලද සුවිශේෂ පරීක්ෂණයක් බවට පත් වුණා. ඒ පරීක්ෂණ කෘතියක් විදිහට එය පසුගිය වසරේ එළිදැක්කා. මේ වසරේ සුනිල් ශාන්තයන් සමරන්න සූදානම් වෙලා තිබෙන්නේ කොහොමද? සුනිල් ශාන්ත සංගීතයේ සිංහලත්වයට පාදක වූ මාත්‍රා වින්‍යාසය සහ තාන ස්වරූපය පිළිබඳ මූලික විමර්ශනය යනුවෙන් තමයි මේ සැමරුම නම් වෙලා තිබෙන්නේ. ඇත්තටම මේ මෙම දේශනය කරන්නේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය රුවන්ඒක නායක මහත්මයා. එය කරන්නේ මේ නොවැම්බර් 23 වෙනිදා, ඒ කියන්නේ ලබන සතියේ බ්‍රහස්පතින්දා. හවස දෙකහමාරට අපි ඇවිදින් ඉඳගන්න කියලා කියනවා. තුන වෙද්දි පටන් ගන්නවා. ඒ පද ශ්‍රී ලංකා පදනම් ආයතනයේ තමයි ඒක තියෙන්නේ. ඉතින් මේකට එන ඇවිදින් මේ ඉතිහාසයේ මේ සංගීතය ගැන ඉගෙන ගන්න අහගන්න කියලා අපි උගෙන් ඉල්ලා සිටිනවා. ගිය වසරේ ඔස්ට්‍රේලියානු ජාතික ටෝනි ඩොනල්සන් මහත්මයා, කියන ආචාර්ය ටෝනි ඩොනල්සන් මහත්මයා ඇත්තටම පෙන්වලා දුන්නා සුනිල් ශාන්ත සංගීතයේ දළදා මාලිගාවේ කවිකාර මඩුවේ සංගීතයේ තියෙන සමානත්වය. ඒ වැනි දෙයක් ඔහු පෙන්නනකම් ඇත්තෙන්ම අපේ රටේ සාමාන්‍ය අනිත් කිසි කෙනෙක් ඒ වැනි දෙයක් ගැන දැකලා තිබුණේ නෑ. ඒ වුණාට ඔහුගේ පරීක්ෂණ වලින් ඔහු පෙන්නුවා. ඒ කියන්නේ එවැනි දේවල් ඇත්තටම සුනිල් ශාන්ත සංගීතය ගැන පරීක්ෂණාත්මකව මම හිතනවා ඩොස්තර රුවන්ඒක නායක මහත්මයාත් ඇත්තෙන්ම පෙන්වා දෙයි කියලා. ඉතින් ඔබගේ පැමිණීම අපි බලාපොරොත්තු වෙනවා. සුනිල් ශාන්තයන් පිළිබඳ අපි හුඟක් වෙලා කතා කළා. නමුත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියා තබා තිබෙන මේ සටහන මට හිතුණා මෙතනට එකතු කරන්න. ඊට නොදවිනි සටහනක් සුනිල් සරත් පෙරේරා මහත්මත් ලියා තිබෙනවා. කෛරාටික ජාවාරම්කාරයන්ගේ අනීතික, අශ්ලීල, අශෝභන අවකල්පයා ඉවසමින් ගීතයේ නැමැති බුද්ධිමය දීපලේ ශුද්ධ අයිතිය වෙනුවෙන් පෙනී සිටි ඒ සම්බන්ධ අකණ්ඩ අනවර්ථ අභීත අරගලයක යෙදුණු ප්‍රථම ලාංකේය තනු රචකයා, ගායකයා, ගේය කාව්‍ය කර්තෘවරයා ලෙස සුනිල් ශාන්ත ඉතිහාසගත වී හමාරයි කියලා. එම කියන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. සමාප්තියට මම මේ සටහන එකතු කරනවා. මේ සටහනේ හිමිකරු සුනිල් සරත් පෙරේරා කිවිඳුන්. ඔහු ලියනවා, සුනිල් ශාන්ත යටපත් කිරීමට තැත් කළ අවස්ථා අපමණයි. එසේ වුවද ජීවත් වූ සුනිල් ශාන්තට වඩා මියගිය සුනිල් ශාන්තයෝ ප්‍රතාපවත්ව නැගී සිට මම්මුලා වූවන්ට මඟ පෙන්වීම් කරති. සැබෑවටම සුනිල් ශාන්තට අසාධාරණයක් සිදුවිය. මේ පාප කර්මය කවුරුන් කළත් ජාතියක් වශයෙන් ඒ නිසා අපි වන්දි ගෙවමු. ජීවතුන් අතර නැති වුණත් ඔහුගේ නමින් ජාතියක් වශයෙන් අප සමාව ගත යුතුය. සුනිල් සරත් පෙරේරා මහත්මා මේ සටහන එකතු කරන්නේ. අපේ සංගීතයේ කොතනින් පටන් ගන්න, කොතනින් නවතින්න තිබ්බද සුනිල් ශාන්තයන්ට මේ ඉඩ හසර වෙන් කරලා දුන්නා නම්. අපි සංදේශයට ගිහිල්ලා මේ මියුරු ගී සර විඳිමින් සමාප්තිය සටහන් කරනවා. සභාවට එකතු වුණු හැම සියලු දෙනාටම බොහොම ස්තුතියි.
සිකාරයා රටවල්ලල්ලන්න සුරයා අතුරු රාජමාරයා මුළු ලෝහල්ලන්න පිරයා උල්තුකි සිකාරයා රටවල්හල්ලන්න සුරයා අතුරු රාජමාරයා ಮಾರಯ